න भीद පම ग पता පුුවන් පා में අදහස एक अमीමलागाන්න है තිने पता පම क्प दानවා मैं वह क्लिप එක पतालाම කनेक्ම ඇන්නති වෙතින්න है मකद මේद अ मे आप देले लीबाे ने ඉති ඒ ඇහෙච්ච දේවල්වලට ඒවෙච්ච ප්‍රමාදයන්ට කනගාටෝ ප්‍රකාශ කරන ගමන් අදවසමි පාඩපුතාලට මං පෙරටත් වඩා හොඳින් සමීප කරමන්නට උත්සාහ කරනවා හ උත්සාහය සාර්ථක වන්න කියිලත් ප්‍රාර්ධ කර ගමක් ඔන්න පාඩම් පටන්ගම්පුතේ පාඩමි මුල් අර්දය තමයි පතතාලටමේ දෙන්නේයන්නේ එ අංුල් මල්දම්මනය ගුදුලු ගෝමි පොලො නැරු අවද ඉස්ස කියන හැනෝද කිය පාඩමට හ ටැහුණන පාඩම එක්ම චුට්ටක්කත් අඩුවක් නැතුව වස පොළු නර ගෙටන අනිත් අත් කියන්න ඉක්නෙ කිරක් නෙක්ට එක්නට විතර දන්නේ ැ එ ඔන්න හරියට අහගන්න අහගන්න ගමන් අපි මේ පැහදිි කර ගම ම කියන්න මෙැතන්දිී අපි මොනොමොන තැදපොතේ මාකරගන්නන මොන තැද මකතියගන්න ඕන කියලලා අර. බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරතී ගුණේමුල් කොටගෙන ගුරුු ගෝ මිනම් පනිවරයා අමාවතුර රචනා කොට ඇත්තම. එරිගහන්න පොතේ බුදුරජාණන් වහසේ පුරිස දම්මසාර්තී ගුණේ හරිද පුරිස දම්ම සාරතී කලි කියන්නේෙ ැහුවොත් පුතා ප්‍රශ්නය අනිවාරය මතක යනපතේ නොදැම් මුණුවන් දමනය කිරීමේ ගුණේ තමයි බුදුරජාණන් වහන්සේ සතුව පැවති දමුවන් දමන කිරීමේ ගුණේ තමයි පොඩිස දම සාරතිීල කියගන්නේ ය ප්‍රකට කරන්නට ගුරගෝ මිනිසින් පොළොන් අඩ යුගවාසය කරපු මහා ප්‍රකට ේකෙක් ච ගුරුලගෝ මිනිසින් මයි මේ යාමත්‍ර ්‍රන්තය ්‍රටනා කරන්නේ ගුරුලුගෝමි පණිතුමාන් විසූ යුගගේ නි්චිත වයෙන් වයෙන් සඳහන් ව නැතත් විධ විදවත් මතවලටනුව ඔහු සිටි යුගගේ පොන්න්නරු රාජ්‍ය කාලේයට අයත්වන බව පිළිගැන. විධ විද්වත් මත තිනෙන ස්තා සාමාන්‍යයෙන් පොතාා ඇහෝත් ඒ යුකය නිශ්චිතනෑ කරලා යන්න යන්න එපා පිළි අරගෙන තියෙන මතය විදිහයට පොළොන්නර යුගගේ කියෙනෙක අපට උත්තරයක් සපයන පුළුවෝ හනිබහි අන්තර්ගත පරිච්චේද ගණන දහාටකි පරිචත සංකයවත් පොතල මතක තියාගන්න පොන්නර වගේ ල විච් මේ ගුල්ලුගෝමි මහතා විසින් පිතුමා විසින් රචිත අමාවත්‍ර ග්‍රන්ථයේහි සමස්ත පරිච්චේද සංඛ්‍යාව දහාටයි. න් පලමු පරිච්චේ ද තුනවන දුරධාන්තස්වසන්තාන දමනය හා පරසන්තාන දමනය යන්නේ පස්තු නිර්දේශයේ දැක්වෙන පරිදි බෝසතාානන් වහන්සේ පෙරුම් දම්පිරුූ අවස්ථා දැක්වෙන ජාතක කතාවන් ගෙන් ආරම්භකොට බුදුරජාණන් වහන්සේ දෙවරම් වෙහෙර පිරිි ගැනීම දක්වා වූ කතා ප්‍රකාශවේ. හතරව වන පරිච්චේ දේ එන ගෘහපති දමනයේදී නැමතත් වස්තු නිර්දේශයක් ඉදිරිපත් කරමින්, රිස ධම්ම සාරතී ගුණය විස්තර කරයි ඔව මේ ග්‍රන්තේ පුරාවටම විග්‍රහ කරන්නේ බොතේ බදුරජාන්හන්සේගේ පුරුස ම්ම සාරතිය ඒැන්නේ යම්යම් අපි තන්න බුදුරජාන් වහන්සේගේ ජාතක කතා ච්තිහාසය තුළ නැතන් මේ පූර ජන්වෙහි කතා ඉතිහාසේ තුළ උන්වහන්සේ බොහෝ නොදැමුණුවන් දමනය කලාා එ නොදැමුණුවන් දමනය කිරීම කියෙ එක පොතේ මිනිසුන්ට දෙවියන්ට පමණක්ේ පුතේ අමනුෂ්‍යයන්ට යක්ෂයන්ට පෙරේදයන්ට බූතයන්ට වගේ ද හැමෙනෙක්ටම දෙෙව් මනිස්ලෝ වාසය කරන බොහෝනො දැමුණුවන් දමනය කිරීම හැකියාව පැවති ඇතඒ ගමනය කිරීම හැකියාව තමයි පුටස දම්ම සාර්ධී කල කියයන්ද. ඒ අනුව උපාලී ග්‍රපතියාත් කූටදත්ත බමුණත් අජාසත් රජුත් අංගුලි මාලත් සබිය පරි ප්‍රහ්චකයත් සච්චක බමුණත් පාටික පුත්‍ර දිගම් බරජයිනයත් සච්ච බද්ධ ජටිලයාත් භාවරික තවසත් ශාක්‍ය භික්‍ෂුවත් නන්ද උපනන්දනාග රාජයත් නාලාගීරිී ඇත් රජුත් ආලෙවක යක්ෂයත් රාහු අසුරින්ද්‍රයත් කනම් බඹහුත් දමනය කළ ආකාරය අමා වතුරෙහි දැක්වේ අන අමාහතුරය ජැක්කේ මේ විවිධ හොස ධම්ම සාර්ථයන්ට උදාහරණ පුතේ සමහල්ලාට මේ උදාහරණ දෙක් අහන්න පුළුවන් පපුතාලගින් එනිසා මෙනම මෙතනනිද ලපුතේ උපාලි ගෘරපතියත් කූට දන්ට බමුණත් අසාත් අජාසත් රජුත් අංගුලි මාල සබිය පරිබ්‍රාජකය සච්චක බමුණත් පාටිකපුත දිගම්බල ජෛනයා සච්ච බද්ධ යටිලයාත් බාබාරික තවසාත් සාාක්ෂ්‍ය භික්ෂුවත් නන්දෝපනන්ද නාගරාජයත් නාලාගිරි ඇත්තරජුදත් ඒවගේ මාලාවක යක්ෂයාත් රහ අසුරේද්‍රයාත් බකනම් බමුණත් දමනය කලාආකාරේ බකනම් බමුණත්කින් තැන්ට එනකම්පුදේ අපි රිහර තියාගන්න ඕන මෙතනින් දෙකක් සමහරලාට හන්නවළුවන් දුරජාන් වහසගේ රුස දමසාර්තිය ප්‍රකටවන අවස්ථා දෙකක්. හිදැන් එම අහන්න්‍යපු ඒ ගොඩක්ලාට ගුරල ගෝමීන්ගේ අමාාවතුර පදනම්ව හරි පොළොනරයුගේ යවෙච ගුඩලු ගොමින් අමාමවත්‍ර පදනම්ව බුදුරජාණන් වහන්සේගේ පුරිස දමසාර්තිය ප්‍රකට වන වෙනත් අවස්ථා දෙකක්. තර අපිට මෙතනින් අවස්ථා දෙකක් අනිවාරෙන් දැන කියාගෙන ඉන්න ොතේ ගොඩක්ලාට වට නිසායක අනිවාරං. හැදිලිය ෝම ියල තියෙක වඩත් වැදත් යෙක මතකතියාගනු මතක තියන දක් ෙතරගේ අනිවාරයෙන් කතාාල මතකතියාගත්. මෙහි එන නාගදමනය නම්බූ දාහතරවන පරිච්චේදය පමණක් කොටස් දෙකක් යටතේ දමන දෙකක් දක්වයි. ඒ නාගශබ්දයෙන් ප්‍රකාශවන නාගරාජ්‍යයෙකු දමනය කිරීමත්. නාගශබ්තියන්ම ප්‍රකාශ වන ඇතකු දමනය කිරීමත්ය. ඔත නර කොටස් දෙකක් එනේ. එකම දමනය කිරීම කොටස් දෙකින් දක්වල තියෙන දාාතරන පික්කේ තින නාග දමනය කෙනෙකපුතාලාල අනිවාරෙන් මතකතියා ගන්නේ කෙනෙ සමනින් අපිට අහන්න පුළුවන් අතුරු කාරණා මෙ මේවා සමහල් අටපුතාලා ඇත්තර්ම මේ පොතේ තියෙනවා සහල්ලාටේදේවල් ගැන හරිට අවබෝධයක් නැති නිසා නිශ්ේ වශයයේ ේදේවල් දැනගෙන දෙපු ැ නිසා සහ කියෝපු නැති නිසා. ප්‍රධානම කාරණාවේක පොතේ කියෝපු නැති නිසා පුතාට මේක අනිවාරෙන් පොඩි ගැටලුවක් මම පාර්ථනා කරන මෙට මේම දෙයක් පත. ො භාගට කලින් අඩුම තර මේ විභාහගට සති දෙහකට පත් කලින් ප්‍රිසිකල් පන්ති පටන් ගන්න ලැබන්න කියලා. මොන්න දෙරනක් ගහලහරි. මො ප්‍රයක්නයක් දරලාහරි යම් කිසි වෙලාවක් මම හොයාගෙන දවස් දෙක් තුනක් කිතරෝ ගොල්ලු අමතර පන්තයකට කැඳවනවා මොකද ඔගුල්ලන්ගේ කවිදිකමට කලින් අවුරුදෝල ළමයි වගේ පාඩන්ක කරවන්නුන්නේේ නැතිනිසා මුලහරි අපි පාඩන් කරෙවවා පලවනි අවුද දෙවනි අවුද්ද මු හරිසා දක් පොඩක් වෙනකන් පාඩන් කෙරුව යනකට පඩන්තිවිචක් කවි දැංගුලට පාඩන්නේ. හඩ මම් ප්‍රිසිකල් පන්තියතිබුණාම් ම තුන්ඩ ඇදල තුන්ඩුමාර්ගෙන්. යාට ලබෙන කවි පන්ති අනිවාරං ෝකොල දසකෘත කවි පන්තියමකසරට කියන්න වෙනවා. තින් ඒවාගේ දේවල් කරකරයිඉඳපු අපිට තමයි මේ පොඩි පොඩි බාධක පොඩිනේ විශාල බාදකයක් කෙලු නමුත්පති ඒ ජයක්‍රහණ කරලා කෝම අරිමන්දන්න ගොල පඩන් කන ඇමි දස්සල ඔගොලන්ට යමන්ගේයයාමකි ලක්කයක්ති වන සහ. ගළගෙන කතාරන්නට අන්තිම දවසේ තව දව සකින් එලබෙන තවදව සයකින් එලබෙන සතියේ මට හොක් දෙව තියනෝගොළන්ගෙන කතා කරන්න. ඉතාටමඔගුලන්ට ඒදේ හැමදෙම් ගළලන් වෙනුවෙන් වගේ හෙත එතේ ීවෙලා තින හැම දෙමෙන් අනිවාරගෙදට කියනවා. කිය සමයඔගොළ යන්නන්නේ අබයි ඔගළන්ගේ යානාගතයේ දවසක ඔගුලනම මේ කියෙනෙකවටන කරි ප්‍රජනමත් වේවිී කියල බලාපොරොත්තුව. අමාමතුර රචනාකිරීමයි කතුවරයාගේ බලාපොරොත්තු කුමක් දෙයන්න. නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මාවිසින් සැකවින් දක්වනු ලැබේ. අන්න ඒ අනිවාර ප්‍රකාශයක් පොතේ අමාෝුර රජානා කිරීමහි කතුවරගේ බලාපොරොත්තුව අරුණ සමයි බලාපොතුවල කැනීම පොත අරමුණ එතදී නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මාවිසින් සැබැබින් දක්නු ලැබේ. හඩද ඒ ඇනමොකක්ද. මේ නොවියත් හුදී ජනයන් හැබැයි මේක පුදාලට සමාලාට කියවම හිතෙන පුළන් මේ නොවියත් හුදීජනයන්ට මේසාහ විශාල වචන සම්බාරයක් තේරු ගන්න පුලුවන්ගවෙන්න එක නමුත් මෙතන පොඩි දය තේරුම් න්න ති එක චූටිද මේ වචනපුොතයේ බර්තමානයේදී වර්තමාන විවිහාරික භාෂාමඇතුලි පාවි්චි නඕවනත් සමකාලීන යුග ඇතුළේ තම පොළොනරු යුගයේ සමකාලයග ඇතුේ පාචි කොවෙච්ච කොඩක් වචන දැම අට විය අධ වශය මේ පුළුවුත්ත ආධවශයෙන් මේ තියන මේ වචන එකකාේ පාවිච්චි වෙච්චේ. නිසා මයි මේකුලන් මේ පාච්ි කලති නකොට තම කතවඳහනපේ නොවියත් හුදී නයන සඳහා සියබසින් මාවිසින් සැබෙවින් දක්ුණු ලැබේ ඒ ඇන්නේ දැනුමෙන් පරිපූර්ණවෙත් නොවනවාය නැත්තං භාෂාවපිලිබද හසල දැනුවක් නොතිබුණු නොවියත් හුදීජනයන් කළේ හැමජ ෑම කෙනෙක් සඳහාම වියත් නොවියත් හැමෝට මතේරෙන් විදිහයට මා විසින් සිය බසින් මොකද සිය බස කියල කියන්නේ ඇම සිංහල භාෂාවෙන් වි යට ම නිර්මාණ කලා කෙලතමයි සඳහන්වෙන් යන ප්‍රකාශයෙන් තහවුරුවෙන්. එනම් පාලි සංස්කෘත භාෂානූගත් සාමාන්‍ය ජනයා සඳහා සිය බසින් එනම් සිංහල භාෂාවෙන් මෙම කෘතිය සම්පාදනය කොට ඇති බව පැහැදිලිවෙන්. අමා වතුර ග්‍රන්ථයේ භාෂාව පිළිබඳව විමසීමේදී පැරණ සිංහල භාෂාවද බෙහෙවින්ම උපයෝගී කරගෙන ඇති බව පෙනේ. සිංහල කතා කලාවේ සංචිප්ත රීතිය නිරූපණය කරන කෘතියමයයි. අමාවතුර ග්‍රන්ටයේ හත් අන්න සිංහල මේ කතා කලාේ සංශිප්ට රීටිය එක ඇන අමාවතුර ග්‍රන්ථයේයට පාවිච්චි කරපු රීතිය තමයි පපුතේ සංශිප්ත රීතිය. එක ඇනම කෙටි වැකි භාවිත හරහා මහා පරාසයක් විශාල පරාසයක් දැක්වීම තමයි සංශිප්ත රීතිය කියල කියන්නේ එහනම් පාවිච්චි කරපු රීතියත් අහන ලාවතියන පොතේ අමවතුර ග්‍රන්තයේ රහා පාවිච්ිරපු අමතතුර ග්‍රන්තයේ රජනා කරන්නට අමවතුර ග්‍රන්ථය රචනා කිරීමේදී භාවිත කළ මේ භාෂාරීතය තමයි පුදේ මේ සංශිප්තරීතිය කියලා සඳහන් කරන්නේ කලා තිරි හර තියා පරිච්චේදේ ඇතුරත් වන්නේ අංගුල් මල් දමනයයි හරි අගුල්ද අගුල් මල් දමන ඇ මේ තියෙන්නේ අර පරික්්චේද දහටින් හත්වනි පරිච්චේද කීවැනි පරිච්චේද කියලත් අහපු තැන්තිබුණ ඒනිසා හත්වනි පරිච්චේදය කියක පුතාලා මතකද මඳ හතයින ඒ හත අනිවාරෙන් මතක තියාගන්න සුපිරි හත හරිද අගුලි මාලගේ උපතේ සිට බුදු සරණ යෑම දක්වා කතාව එහි අන්තර්ගත වේ එන මේ කතා අන්තර් ගතයපොතාට දැන් පෑඇදිලි අංගුලි මමාලගේ උපතේ ඉඳලා හනිද අගුලි මාල කිය මේ තරුණයාගේ උපතේ ඉඳලා මේ බුදුන් සරණයම දක්වා දුුරජාණන් වන්සේ සරණයාම දක්වා කොටස කතාව මෙහි අන්ර් ත විතියට පොතේ සඳහන් වෙනවා දැම් බලමු අපි සමස්ත කතාව මේ කතාව කරගෙන අන්ති සමහර වචනවල පුතාල හිර වෙන්න පුළුවන් සමහර තැකද මේ වචනවල්ල අර්ථ නිසියංකාරව නොදන්න නිශසා සහ මේ කතාව අපිට සමීප කතාව අපි දම් පාස ස අධ්‍යාපන නැතුළේ බෞද්්‍යෝවිදියට මේ කතාව දන්න අංගුලි මහල දමනය කියනෙක අපි ආලතියන සහ ඔය තොරණ බලන්න ගාට පස්ේෙද ඒදවල්ලින් අපි දැකලා තියන රෘෂ්ෂරූපි දවතලිවිච කතාවක් නමුත් මෙතන තියන සමහර වචනත් එක්ක පුතාලට මේගේ තියන සංකීර්ණ බවක් දැනන්නපුළුවන් නමුත් පපුතේ ඒ සංකීර්ණ බව මගේෑ රගෙන අහගෙනන්න පාඩම ආගෙනීතියාම පුතාලට පහැදිලිවෙයි මොකක්ද මේ වෙන්නේ හරි යත් කොසුල් රජහුගේ බර්ගනම් පුරෝහිතයා පිණිස මන්තානී නම් බැමිණි ගත් ගෙන රැපුතකු ප්‍රසව කළා ඔහු මවකුසින්නෙක් මෙෙන කලෑ සියලු නොුවර ආයුදදි ලිනිේ ඕ මොකද ම සරලෝ පැ කර නම්පේ අංගුල්මල් තොරහ දම පරිදි කිසේ දෙයක්. අංගුල්මල් කියන මේ සෝරා කොහොමද දමනය කැර කියල කියනවා නම් කිසේ දෙයක්ත් අරේ වගේ වචන හරි හරි සරලායිමික. කොමති කියන්න නම් ඔන්න කතාව කියන පතේ කොසුල් රජුගේ බර්ගනම් පුරෝහිත පිරිස. මන්තානී නම් බැමිණ ගැබ්ගෙන රෑ පුතකු ප්‍රසව කලාය. හරි කොසල් රජතුමාට හිටිය බාරග කියල බ්‍රාක්්මණයක් අනුශාසනා කරන. මේ බ්‍රාක්්මණ කෙටියා මේ බර්ග බ්‍රාක්්මණයගේ බිරිධ තමයි මන්තානි මේ දෙන්නට දාව එක්තරා රාත්‍රියක පුත එ පදනවා පොතෙක්ජු හරිද ඔහු මවකුසින් නික්මෙන කල ඒ නිපුතා මවගේ කුසි නික්ම වෙලාද පුතේ සිියලු නුර ආයද දිලින්න හරිද මු නුවර ඒ වෙලාවිදි ඒ නැකතේෙදී ඒ මොහොත ෙතිපපුතේ සමස්ත පරාජධානය තියෙන හැම ආයුටයක් හඩද දැ ධාරණයක් තටම තුරු කට්ටක් ආයක කට්ක් කිලින්න ඒක පවා දිලසන පටන්ගත හැම හැම අයුදයක් මේොල පොිපුර ආතලයක් ගන්න පුලන් ඇරි කාටර යනලා හර මේ කරලා ඒක අආයුධයක් යම් සි අයුධයක් ඉතර පාචි කන ඒවා පවා කොතේ තිලෙෙන්න පටන්ගත් හරියහන් නිතිබූ මගුල් කඩුවද සෙසු අවිදු දිලින බමුණු නික්ම නකත් තරු බලන්නේ සොර නකතිෙන් උපන් බෞද්ධැන රජුකරාගොස් හර බ්‍රාක්්මණයා මේවෙලා අද මේ පුතාගේ පපදිච නැත නැතම් මේ වෙනස පිළිබඳව ටිකක් කුදුකාලට පත්තලාබදේ නකත්වරු ැලුව නක්ෂ්‍ය ශාස්ලය පිළිබඳ පරීක්ෂා කරට පස්සෙද දැනගන්න ලබුණන තමන්ගේ පුතතා ඉපදලා න හොර නැතකින් හොර නැකතක් කියල කියන්නේ සොරෙක්කු බිහි වෙන දරුණු සොරෙකු බිහිවෙන ැතකින් තමයි ඉපදලා තියෙන්නේ ඒක පැත්තගෙන්දී ලබ දේ පහුවදවදේම තමන්ගේ රජතුමා හමුවෙන ගියා දවස් ගිය සේසුව දැයි පිරිිවිත . ජතුමාගේ හවා හෙල්ලා රජතුමනි ඔබ කොහොමද ඔබ සුවෙන්ද පෙර දවසේ ඔබ සුවෙන් ගත කලාාද. ර දවස් ගියසේ නොසුව යයි. රෑ මාගේ මගුල් අවිදිලින රජයට හෝ දිවයට හෝ අන්තරායවෙයි කියන සිටින් නිදිනොලත් මේ කියය. රජතුමා කියනවා මොන නින්ද්ද පුරෝහිත මොන මොන නින්දද බ්‍රාක්්මණය? මගේ මට මෙට මෙහිෙම දෙයක් සිද්ධ වඋනාා පෙරදා රාත්‍රයහි මගේ මගුල් කඩු ඇතුළු සියලු ආයුද දිලසෙන්න පටන්ගත් එකවර මධ්‍යමරාත්‍රයේදී මෙට මේ නිසා මගේ මගේ ඇසරට නින්දක් නෑ මගේ හිතට සැසිල්ලක් නෑ. එඒනිසා මින් දිදාගත්තේ නෑ කියලා ලිදිනොගත්මී කන කිව්. මහරජනු බව. මගේ ගෙහිකුමරෙක්කුපන ඔහුගේ ආනුභාවෙන් තොපගේ මතු නොවයි. සියලු නුවර ආයුද දිලිනැයි කිය ඕ පැදිලන පතේ. තුමාටනල දතුමන බයවෙන්න එපා. මේ මගේ ගෙදර පුතෙක්කිපදනවා මේ වෙලාවට. ඒ පුතාගේ ඉපදිච්ච නැකතෙහි තියනබලවන්තභාවය නිසා තමයි මේ ආයුද දිලසුනය බටවත් රජයටවත් මේ හරහා කිසි හානයක් සිද්ධ වෙන්න නිසා බයවෙන්න එ පා කියල කිව්වා. රජය එකල් ලෙකමක් වේ ඒ පුළු වුත්තෙන් පුළඋත්තගෙන ගැනපතේ විමසීමකින අදහස එක මතක තියාගන්න. ක් ඊීය. එක සොරෙක්වෙයි හෝ බොහ සුරුන් ගෙනටට පහරණට කිසි සොරෙක් වෙයි හෝ ය හරිද ඊට පස්ස රජතුමා විමසනවා මොන වගේ කෙනෙද මොකක් මොන වගේ මේ නැකතත්ද ඉට පස්සෙන සොර නැකතගින් තමයි එපදිලා තිෙන් එක සොරක් වනවාද රජිතුමාහනවතත් එක සොරක් නැතම් මේ හොු කන්ඩායමක් කලා මුලු රාජ්‍යයටම විනාශයක් කරනවාද ඒම ප්‍රශ්නයක් ක ැහවා බොහ සොරුන් ගෙන රට පහරණට නිසි සොරෙක් වෙයි හෝ ඒකීය. එක සොරෙක් වෙයි මහ රජයි කියය ඕ රජතුමාට උත්තර දෙනවා එහෙම සොර කණ්ඩායමක් බවට පත් දෙෙ නෑ එක හොරෙක් බවට සමයි පත් එඒසේ කියා තමා රජුසිත් ගන්නා සඳහා ඔහු හැරපියවූ මැනවූ හෝ ඒකීය. ඕ ඒ ඒ දැන් ඒවෙලා වෙදි රජතුමාගේ හිදදිනාගන්න කියලා මෙිට අත්තා කෙනෙක් හරිද තමන්ගේ ොදුලේඒ පතිදිච්ච දරවා පිළිබඳවතාකානය ඇතු රාජසේ වැට දන කැපකිරීම නිසා බර්ග බ්‍රහ්මණ හුවම මොකක්ද කරන්න ඕන්නේ එකකමමාරයට මොක්ද කරන්න ඔබහන්සි කිය න දෙයක් කන ත්තෙදර ම න බෙල මික ර පන් කලා ඒත් අත්තේ හිටිය. හ එක සොරකු බැවින් කුම් කෙරෙයි. පිළිදගුව ඔහු යයිකීය. ඔහු නම් තබන්නහු සියලු නුවර දිලියන ආයුදෝ.කිසි කෙනෙක් නැට හිංසා නොකළහයි අහිංසක නම් තුබූහ. හරිද දැන් මොකක්ද මේ කියන්නේ මෙතැනති කියනවාපුතේ මේ රජතුමාන් කියනවා එක හොරෙක් මේ මුළු රාජ්‍යයට මොකක් කරන්නද පිළි දංගුව එ නිසා පෝෂණය කරන්න හදා වඩාගන්න කිසි ප්‍රශ්නයන්න හරි ඊට පස්සේ ඒ ඉදිරිපත් කරපුනත්තන් ඒ කියමන නිසා මේ කුමාරයට නම්තබන විිෂපපුතේ ප්‍රතිැති පැහැදිරි කරනවා මොකක්දේ ඒ අවස්ථාාවතාල අනිවාරයෙන් රි හරතියාගන්න සිියලනුවර නුවර දිලෙන ආයුඩ කිසි කෙනෙක්ට හිංසා නොකල්හ. හැම මේ මුළු නුවරම ආයුද දිලෙසිලත් එකම කුරා කොහොම්ඹුවකටත් හිංසාවක් නොතිවිිච්ච නිසා ඔහුට නම් තපනවපුතේ. අපිට හන්න පුලන් ප්‍රශ්නයක්න අහිංශක කියලා නම ඔහුට ප්‍රචාරය වෙනවා. . ඔහු වියපත් කල්ලි මෞවබියෝ ශිල්ප උගන්නට තක්සලා නුවර නගාය වූහ. ඒ ධර්මාන්තයවාසිික වැෑ ම්මාාස කෙටි වැැ ාවිතයක් තියවා බුතේ ඒ ධර්මාතය ධර්මාන්තය වාසිකව කියන වචනයයක් බුතේ තියෙනවා මේ ලොකු මේ අර්ථයක් හරිද ධර්මාන්තය වාසිකව කියන කඇතුලු තියවා බුතේ ලොකු අර්ථයක් ඒන්නේ පුළුවන්තරන් සුවච කීකරුව බොහොම මේ වචනවලට ගරු කරමින් ඒ කියන එන්නේ හැම අදහසක්ම කැටි කරලා එතැන එකතු කරපු අදහසක් තිනවා හේ ධර්මාන්තයවාසිකව. කොහොමද ගිහිල්ල යුටේ. හරිම ධර්මයට අනු කූලව. මනා පිවෙත් සම්පූර්ණ කරමින් ධර්මාතය වාසිකව නනාම් පිළිවෙත් සම්පූර්ණ කරමින් ශිල්ප එකනගන්න කුමාරයෙක් බවට පත්වනා. වත්සපන පෙදර තවත් වචනඇති නොතේ ොකද මේ වත්සපන කියල කියන්න පුොතේ වත් සම්පන්න එකන්නේ වත්පිළියත් පිළිවෙත් නිසියාකාරං. කියපු කියපු විදිට ස්ට කරන්න සමත්ත්‍රච්ච පුංචිකුමාරෙක් වට පත්වනාා හරිම කීකරු දරුවේ නැකත මොකක් වුණත් අර මේ මඩේ නෙළුම්මල් පිපන කතාමචෙන්ට අපට ගන්න බොලන් හරිද පුදාලට මේ පාඩම බුද්ධිය විග්‍රහ කලොත් මේ පාඩමතුළ ොක්ද වෙන්න කෙනෙ පුතාල සවදුටත් පැදවෙන බල ශිල්පපුූ ගන්නේ වත්සපනැයි කී කීදයක් වහා සපනයි සපයයි මනවඩන නයායෙන් හැසිරේ පඩන නයෙන් බෙන ඔබාම් වචනටක පොතේ ඒ දනිපූර්ණ භාවිකොති නො මනවඩන න්‍යායෙන් හැසිරින් පෙන් පෙම්වඩන නයායෙන් පෙනේ මනවඩ න්‍යායන් හැසිරේ මේ හැසිරෙන ව විලාසේ දැක මනුසගේ හිත පිරෙනවා හිත හරි සතුටයි පෙම්වඩන නයායින් ආදරේ හිතන විදිර කතා කරනවා හරිද එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ ආදි වශෙන් ඒ වගේ අර බොහොම මේ හදවතට ජනන වචන අර ගිරව් දෙන්නගෙන් මේ ආරාමිට වැටි්ච ගිරවා එන්න මේ පැන් බොන්න ආධව වශයෙන් මේ කියන වචනත්තික්ක තැන් ඒ වචන ප්‍රකාශ කරගෙන ඒ වගේ වචන ප්‍රකාශ කිරීම නිසාපතිය මෙතන මේ මනවටන නියයයිෙන් හැසිරේ පෙම්වට න්‍යයෙන් පෙන කියන වචනඇතුරේ අඳහන් වෙන්නේ එක ඔහුගේ මේ අංගුලිමාලට පෙර අංගුලිමාල යකු වීමට නැතන් දරුණු සොරෙකු මම් පහරන්නෙක වීමට පෙරස්භාමිය න සදාා කරනන් අනි වාරයෙන් මෙම මටික මකතතියා ගන පපුතේ මේටිකයි හරිම වැදගත්. සෙසු දරුවපිටත් වූහු ඔහු අයිංසක මානවකයා ආතැන් පටන්ගෙන ඇපි නොපෙනෙම්. කිසේ බිඳුුවම්ම බැනගන්නාහු හැම දෙනාහට බඩා නුව නැති බැවින් නුවවන නැත්තේ ඇයි නොකිය හැක්ක. මොකදම කියන්නේ. හරිද තැන් අයිංසක කුමාරයා කෙරේ අනිත් අය ගැන ොන්න පුොතේ ඉරිසිියාවක් පහලන වෙලාව. මේ අයිංසක කුමාරයාගේ. මේසා විශාල හැසිරීම නිසා. මේසා විශාල මනවඩන න්‍යයාය පෙම්වඩනයාය හැසිරීම නිසා අනිත්තයට යම් කිසි ඉරිසියාවක් කනවා ගුරතුමාගේ වැඩි අවධානයක් අයිංසක කරේ යොමුවුවීම නිසා. ඒ නිසා ඔවුන් මකක්ද කරන්නපුතේ මේ ඇි නොප හු ඒ ආපු දවසින්දලා අපි ැන කිසිම තැකිල්ලක්න අපි සත්්‍ය පාකට මේ වනුසේ අපි ගණන් ගන්න නෑ. උු කිසේ බිඳුවහම. එ කොහොමද කෞද අයිංසක මානවකයා සහ දිසාපාමෝ අදුරුතු මාතර තියෙන සම්බන්ධාව කොහොමද අපි බිදන්නේ බැනගන්නහ බැගන්නහ ගැනේ ියෝකොල් බැගන්න විටනේ පතේ ැනගන්නවා කියන මේ කලු කතා බහර ගත්තා කොමද කතාර ගත්තේ. හැම දෙනා හට වඩා නුවනැති බව නුවන නැත්තේයි නොකිය හැක්ක හරි මෙතන හරි අපූරයිනේ. මෙයා කොහොමට බිඳවන්නන්නේ කියල කල්පනා කරතිපතේ හැම කෙනෙක්ටම වඩා නුවන තීර නිසා. හරිද ඒනිසා නුවනෑ ක කියලලා හිල්ලා කියෙලාක්තුවුව ඩක්වෙන්නෙත්න ලන ගහන්න පලනෙක්කෝ ග කියෙලා ලද අප තවත් මෙතැද උදාාරණයක් කෙන මේ හරිද ඒටික මතකති යනකතේ කවද අංගුලිමාල අගුලිමාල දරුණු දාමරිකෙකු වීමට තරම් බලපෑ බාහිර හේතු. බාහිර හේතු බලපෑව කියනෙ එකට අන්න. සාධකයක්පුදේ. තමන් තමන්ට බාහිර බලපෑම් ඒ නිසා අංගුලි මාලා හිංසකයක් දක්වා පරිවර්තනය වීමට බලපෑව කියන අදහස පුතාලාමඇතින්ද. අනිවාරය මතක ත් සපන නොවත් සපනයි නොකිය හැක්ක ඕ එතනත් ති නොපුොදේ හොඳට වැඩකරගෙනන්න නිසා. එහෙම නරකගෙන කියලා තිට කියන්න බැහැ. ජන්ම ඇත්තිං අජන් මවතයිද නොද කියිය හැක්ක කුමක් කරම් පයි. ආචාර්යයා අබුවහා සසඟ ඇත්තේ යයි බිල්දැපීයම් හයි බැනැගෙන තුන් රැසක් වැ පළමු ඇතැම් කෙන හරිස මෙතන කියන පොතේ තැන් මේ යහපත් යහපත් උත්පත්තියක් තින නිසා හොඳ කුලේකයි පපදික නිසා අඩු කුලේක ඉපදුනා කියලා කියන්නත් බෑ හ ඒ නිසා මොකක්ද කියන්නේ කිය කල්පනා කරනකොට පතේ මේ ුලන්ට කල්පනාවනා හරි. අපි මෙහෙම කියමු. අපි ආචාරීගේ අබුව හා සසග ඇත්තේ යි මෙතර කියන පොතේ අජනමය නොකීය හැක්ක කුමක් කරම් හයි ආචාරයා අබුව හා සසක ඇත්තේ අන මේ වගේ වචන මතක තියාන පොතේ හරිද ඊ බිඳපියම් හයි බැනගෙන තුන් රැසැක්ව එහෙමඒගොල්ලො කතා වෙලා මේ එකම කණ්ඩායම කොටස් තුනකට බදෙන පොතේ තුන් රැක් කියලගෙන කොටස් තුනක් වැ පළමුුව ඇතැම් කෙනෙක් ආචාරය කරාළඹ වැද සිටියා ඔන්න පළවැනි කණ්ඩායම කිහිල්ල මේ විදියට මොකද කරන්න ක කියල බලමුොක අපි ආචාර්යයා කරා එලඹ වැැඩ සිටියහ.කිම්ද දරුවෙන කියෙන් මෙහි ඇසන දෙය ඇති ඒීහ.කිම කැහෝ ඒකීයෙන් අහිංසක මානවකයක් පට වරත් දැයි ගත්තාම් හයිකීය දැන් අහනවා ඒවෙලා වෙද මේ දිසාපවම ආචාර්තම වෙන වැඩයින්න එක සහන උඹල මොකට දාවේ අපට කියන්න දෙයක් තියනවා. හඩද අහන්ට දෙයක් මෙතන තියනවා හඩද මොක්ද කියෙ ලහවට පස කියනවා ඔන්න දැන් අයිංසක මානව ඔබට වරදදන්න හදන්නේ බට වැඩේ වරදින්න යන්නේ කියලා දම්ම කියනද කිය නොබල මකදනි කළලා ආචාර්යඋනට දැහැව යටත්න මපුතු කෙරෙීම නොබිද පියටියා බයිනිෙරපීය ඕ ඒ ඇහුව ගමන් කෝපාවිස්්ටවෙනිනේ හරිද බෝ මේක සමචලෙට ලක් කල්ලා බොලම මේ මොනවාද කියන්නේ මගේ පුතා ගැන මට තියෙන විශ්වාසය හොඳ ොහොඳද එෙනිසා මගේ පුතා මංකෙරේ බිඳවන්නට පලවු යන්න කියලා තේරමඒල දැම හරි ො මුගලකට ැට නොද මගේ කාල කන්නරේ වගේ ලකක් ඒ වගේ චිතරපය මගන්නනකොතිේ හරි කියේලන් කියන්න ඒලවතන ලූපියවු යන්න කියලා එලවල දැම්. අනෙක් වැට අනෙක් රැස ඇත්ූ අනක් වැට අනෙක් රැස ඇත්තූ හයිතුන් රැසම ඇත්තූ අවුදු එසේ මැකයා අප නොහද හානම් තෙපිම පිරික්සා බලවයික ඕව. විදර පොතේ දෙවැනි කණඩාය මත්තාව තුන්වැනි ක්ඩා ඇමතර කොවිඩ් එක පලෙන්ට රැල්ලද නිටල්ලාවාගේ තමයි හරි ඇවිල්ලා මේ කියනවා දැන් ඒක කියෝපය එක පිගත්තේ නෑනෙමයි පොතේ හට පිළිගත්ත නෑන පිළිගත්තේ නැති නිසාමකද කරන්නේ හරි ඔබ පිගන්නන්නේ නෑන ගොරුතුමනි එහෙෙනනම් ඔබම පිරිික්සා බලබයි හරි ඔබමගහින් පරිික්ෂ කරන්න කියලා වෙන්න මෙහමයි කියල කතාව කියලා ඒ ගොල්ල යන්න කියලා හරි ආචාර්ය ඔවුන් තමා සනා ඇතිව බණනසේ දැකේ ඇයහා ඔහු සසඟ ඇතිසේයි බිඳී ඔහු මර මිසිති. ඉදිං ඔහු මැරූයම්වීම් නම් දිසාපාමොක් ඇදරු තමා කරා ශිල්ප උගන්නට ගිය දරුවන් දොස් දක්වා මරයි කියයා වටාලා ශිල්ප උගන්නට එන්නු නොවෙති. හරිද දැම්මකද කරන්නේ මෙන මේ විදිර ආචාරයන ඔවුන් තමා සනා ඇති බව බලනසය දැක හරිසි. එක යන්නේ එක දවසක් මේ මිද මේ කියපු දැන් එකම එකම කියේලම පුතේ දෙතුන් දෙනක් කෙනකොට පොඩි හරි ඊීනයට හරි ලාට හරි පොඩි සැකයක් එෙනවාවනේ දැන්ඒ සැකින් තියාගෙන බැලූකොත් අනිවාරෙන් මේක අපිට මේ ප්‍ර්‍යක්ෂ වෙනවා අන්නේ සැකේ පෙරටු කර ගෙන දවසක් එහිට මෙහිට ඇවිදි කර මේ එක ොකක් කඩ එකක් නැත්තම් මුන් කියන්න නෑ නේ වගේ නිකං එකකින් බෘරතුමා හයටම මෙහිට ඇවිදිනකොට මෙන්න අහින්තක කුමාරයයි තමන්ගේ බිරිඳයි දෙන්න බොහෝම ආදරින් සමීපව ළඟට වෙලා කතා කර කරින්න්නෝ දැකලපතේ දැක්කා ඔවුන් තමහා සනා ඇති බව බණන සේ දැක්කැ දෙන්නත්ත එකට වෙලා බොහොම ජලොමිත්‍ර කමින් කතා කරනෝ දැකල ඇයහා ඔහු සසඟ ඇතිසේය ඔන්න හිතන හාමුන් කියපු කතාව ඇත්ත වෙන්න ඇති බිඳී දැන් න්න හිත බිඳුණම් ඔහු මරමී සිට ඔ පලවෙෙන වතාවට ගුරුතුමා හිතනවා හරි ම මරලදාන්න. හ කියකිවවා. ඉඳින් ඔහු මැරුවෙන්බීන්නම්. හරිද එවුනත් ම මේ මි ැරුවත් මේලා අමය මැරුවත් දිසාපාම ඇදරු තමා කර ශිල්ප උගන්ට ගිය පුතේ. ඉතින් ඒ නිසා මෙන්න නිසාපාම කඇදරුතුමාම කියනවා මොකක්ද කියන්නේ. නිසාපාම කඇදරුතුමාම කියනවා මේ මංගාවට ආපු දරුවෙක්. ඉගෙනගන්නාපු දරුවෙක් මංගවිසින් මරල දැම්මුවත් මට ලාබ සත්කාර ලැබෙනෙක්නේ මිනිස්සු මට දොස් කියයාාව යන්න ශිල්පෙන ගන්නා පොඩියව්ු මර දාලකය හරි මෙතන කියවන්නේේ දිසාපවම ඇදුරු තමා කරා ශිල්පව්ගන්ටගිය දරුවන් දොස්දක්වා මරයි කියා වටලා ශිල්පවගන්ට එන්නෝ නොවෙති. මංගාවට ශිල්ප ගෙනගන්න එන එකක් නෑගෙන කිව්වා. ඒසේ වන්නා හා මට ලාබ පිරිහහි එහෙම වනොත් මට. මේ ලබන්න තියන දවල් සාමාන්‍යෙන් මතකන පතතාලට සානෝයි දිසාාමක් ඇදරතුමාගාවට යනකොට චාරි භාග අරගෙනය අන්න වනේ යාල්ලාටවයි චරි භග කියන වචන හතවසරසිිත අවවෙල ඇති ඒ හතවසර දගෙන ගත්තු දෙේවල් මෙතැන්දිෙ සසාපේක්ෂ චාරි ාගෙන ගුරු පන්ඩලු ගරු පන්ඩරු වර කියනගෙන සාමාන්‍යෙන් එේ මේේ ගුරු පන්ඩු ෝගයක්න අරගයන එක ශෂය කියනකොට ඇත්තුූ අශ්පයෝවිහාල් ගෝනිී බිටි තම රංන්න තිඒවා ලාබසත්කාර පිරිහෙනවා බලමුගවෙනි ක එසේ වන්නා හා මට ලාබ පිරිහෙ එසේ බැවින් ශිල්ප සමහරයට උපචාරයයි කියා මිනිස් දහසක් මරන්නට කියමි ඒ කාන්තයෙන් එයින් එකක් ඔහු මරයි සිතා පුතෑ මිනිස් දහසක් මැරුව මැනව එසේ වන්නා ශිල්පේට උපචාර කලාවයි කියය ඕ අනේකිරරි ගාල ්‍යාරපතේ පුත මනිස් දහසක් මරුව මැනව එසේ වන්නක් ශිල්පට උපාර කරාවෙන් මැ කිය කියන තැන්ඩකම්පතේ මේ ඉරිගල්තියාකණ ප්‍රකාශය කාග දහන්න පුළුවන් මේ පුත කියලා ආමන්ත්‍රණය කරන්න කියන කෞුද්ද පුත කියලාආමන්සනය කරන්නේ කවද්ති කියලාහන්න පුළුවන් සහ පුද්ත කියල කියන්නේෙ කෞද කියලාහන්නපු වගේ වචනහන්නපුලුව නිතා දැම්මකද කිවේ තැන් එහම කල්පනා කරලා මේ කපටි සිතින් යුතු එහෙම හිතලකිව්වා පුොතේ මේ ශිල්පයට උපචාරපු කෙනෙක් ොකද මේ ිල්පයට උපචාර කරන කියන්නේ. පචාර ක කියන සට්කාාර පූජාවක් විදියටට මේ ශිල්පයගෙන ගට්ටු කෙනෙක් කවදාවත් මේ දේවල් පැහැහට ඉන්නේ. එනිසා මේ ශිල්පයට පූජාවක් විදියටට ශිල්පට උපහාරයක් විදියට උපචාර කෙක ගනන්නේ එක උපහාරයක් විදිහයට ගිහිල්ල මිනිස්සු දාහක් මරින් මරන්න කියෙන කිෙව්වා. හරිද දැන් ශිල්පයට උපචාර නොකරන්න පල නොදේ එහෙම කරපු නතිගෙනෙක්ට ශිල්පය හිටන්නේ දැ කියලා තවයි එකක් ත තව මේ අදහසක් කොළුවට දැම්ම. ඒ කිය? පංචායුදගෙන ආචාරයා වැද අටවිියට වැද බලන ආචාරයා වැද අටවීට දෙ සිනපුතේ මේ අ අර දවනිපූර්ණ වහෂාවක්නේ අනු ප්‍රාසරස්යයක් කතන දන බලන්න ඒටිකම කියයා ගැනට පදවෙන ඇපි අන්නට හිංසා නොකරන කුලෙහි උපන්නම් එසේ නොකට හැක්කැයික ශිල්පයට උපචාර නොකරන්න පල නොද ඉපුත ඒකීය ද එතන මුලින්ම පුතේ අහිංසක කුමාරයා ගැන තියෙන චරිතාපදානය අපිට හිතා කරන්න පුළුවන් අපි අනුන්ට හිංසා කරන කුලේපතිච්චයි නෙමෙයි. ඒ නිසා. ඒ නිසා මේ ශිල්පයට උපචාර කිරීම කෙසේ වෙතත් මට කාටවත් හිංසා කරන්න බෑ කියලා කිව්වා මුලින් එක හෙලා මේද ප්‍රතික්ෂේප කරනු. නමුත් අසීමට ගුර ගෞර වැත් භක්තියත්තන්න එතන තමයි පුතාල පැහදි කන්නනු සමල්ලාලට අහිංසක කුමාරයා යනු මේ අහිංසක කුමාරයා යනු අසීවිත ගුරු ෞරවය සහවක්ෂි භක්තියෙන් යුතු පුද්ගලයන එක පැදිරිි කරන්න තමයි ඇත ගන්න පුළම්පු දේ අකමැතෙන් වනත් ගුරතුමාගේ මතය ට එකකඟගවීමින් අදහ ඇතැදීමට දැක බලාගන්න පුලපුද ඒ පංචායුදගෙන ආචාර්යයා වැැඩ අට වයට වැද අට විය කියෙනගැන කැලෑව පංචායුදන කඩුව හෙල්ල තෝමරය අඩයටටි අය වගේ මේ ආයවිට පහක් අරගෙන පංචාවිට කෙන ැන තාාලගුවේ පුංචිකාලය ඔයමින් පිත්තක් වගේදාන්නේ පංචාවිදේ අන්න එක තියන ඔය තියන ආයුට පහම බලාගන්න ොළම්පතුේ මේ ඒ ඒවත් අරගෙන අටවට බැදැ හරි අට විය කැලෑවැට ගිහිල්ලා අටවියට වදරන තාන් හිද කැලෑවිේ මුලහිදගෙන හරි අටිය මධ්දී හිදී අ කැෑ මැදයිදගෙන සහ නික්මෙන තන් හිදු සිත මනිසුන් මරයි හරි මිනිස්සු මේ කැලේ මුළහිදගෙන කැලේ මැදයිහිදගෙන සහ කැලේයාගහිදගෙන ල මනිස් හටන් බල අටට වදනාතන් හිද අ අටවිමත්ිය හිද අටවිය නිෙක්මනතන් හිදු සිට මිනිසුන් මරයි පිළි කිසි අයිතියක් නොගන්නේ එකක දෙකකැයි ගණන් මතු කෙරෙමින් යෙයි මේ නුවන ඇතද පනිවා කරනුවන් සිත නොබීටන බැවින් කල්්‍යත්යත් ගන නොදුනො දත එකක් ඇගිලි කපාගෙන තබයි හරි. මේ නොවැති ක්‍රියාවක් නවේ ගි දක්ක දක් දැන මිනිස්සු මැරුවා හෙම මැරුවාට මේක නොවනැති ක්‍රියාවක් නෙවෙයි පස්සද මේ මනුස්සයාට මේ අංගොලි ම අන්දගනිසාම අංගලි මල්ලුනේ නෑනෙ මිනිහට මරපු මිනිස්සු ගාන අමතක වන්න පටන් ගත්තා ඒනිසා කරපපුදය බලන්නකොපුතේ තිබූ තිබූ තැන ඇංගිලි නස්සේ ඕ ඒ ඊට පස්සෙ කර දැ එහම මිනිස්ු මකට් නික ඇගිල්ලක්පාගෙන තැන්තැන්ගල හැඟුවපතේ හැගුවට සමහරලාට අද හංගනක උදේ හංගන එක හවසෙනකොට නෑ සත්තු කාල දාලා හරිදහෝසේජස්වාගේ ඇගිලිනි එම කපල ඊය වගේ නි අරේ වගේ ඉතිං සත්තු මස්මාන්ස කන සත්තුනේ කැලෙයින්නේ භාවනා කරන බණ භාවනා කරන මේ සීනාධගුණ ධර්ම පුරණ මේ මාස භක්ෂකගත් නෑන මිස්තුුන මන් මස් කන ගමන් සිල්ගන්නයට පොඩට සිල්කක්ත් සතන පොයිඩ ඉතිං අර සත්තුන්ට එෙම මේ උපචාර කරන්න ශිල්පයක් මෑනේ ඉතින් ඒ නිසා සත්තු කෑවා පස් ල මකද කරන කියලා ඒ ස්නසේ දැක ඇගිලි විද මාලා කොට දැරීය. එයින්හේ අංගුලි මාල නම්යයි මොකද කරේතේ ඒ නිසා ඔන්න අවසාන වශයෙන් කියීරණයක් ගන්නවා කපන කපන ඇගිල්ලපුතේ මාලය විදලා මාලයක් කරලා දරාගෙන ඉන්න. අන්නේ දරාගත්තුූ මාලය නිසා පතේ මේ නිසාම ඔහොට නමක් හැදෙනවා මොකක් කියලද අංගුලි මාන කියලා ඔහට හැදන්න පටන් ගත්තා. ඒ හැම අරන්යේ හසර නැති කෙළේ දරපලා සඳහාවල් යන්නාහු නැති. රෑ ගමට වැද පයින් පැහැර දුොර ගලවාපියා එහි හොතුවන් මරාපියයා එක කැද්දක කැයි ගැනගෙන යයි. ඔවු මොකද ගැන්නේේ ඒ එත්තරින් නවතින නැතුව. හඩස කැලේ මුලයිදගෙන මැද්දයින්දගෙන ආගයින්දගෙන ඔය කිසි දැනකින් නවති නතුවපුොතේ හේ හැම අරන්නහි හසර නැති කිය දරපලා. ද හා වල්ල විදින්නාව. හැම පැත්තෙම්ම එන මේ කැලට එන දර් පලා එලාගෙන යන්නේන කාන්තාවයි මිනිස්සු අල්ලගෙන පති මේ මරඇගිලි කාගත විසරක් නේපුතේ ගමට වැද පයින් පැහැර දුර ගලවාපියා හරිද එහි හොතුවන් හොතුවන් කෙනක කියන්නේ ඒ තුළ ජීවත්වෙන අය. හරිදි මහරෑයට ගෙවල් ගම්මානවලට පැනලපුතේ මිනිසු දහම් මරන්නතබයි මේ ගම්මානවලට පැනලා පයින් දොරවල්ලට ගහල පැහැරපයාගෙන කියෙන ගාලා හරි අයිංගහලා ඉළඟට ඉන්ඩ අය මරලදාලා. එකකැ දෙකකැ ඒ ගැනගෙනඒ හරිද ආයිකායි දෙකායි කියලා ගැනගැන අරමාලට දැන්ගොන්න දාගත්තා. එකල්ලිගම් වැැස්සෝ ගම්පියා ගොස් නියම්ගම් වන්ඩා. නියම්ගම් වැැස්සෝ ගොස් නුවරවන්හු. තුන් යොජනක්තන්නේ මිනිස් හුගේ පියා දරුවන් අතයි ගෙන ගොස් සැවැත් නුවර වටා කඳවුරු බැඳ රාජාන්ගනහි රැස්වැ තාගේ රට අංගුඩි මාල නම් සොරෙක් වීය කියා කියා වලපත්. පිය බමුණුම පිට් වන්නේ වෙයි සිතා මව් බැමිණට අංගුල් මල් නම් සොරෙක් උපන හේ අනෙකෙක් නොවයි තීපිත් අහිංසක කුමාරය දැන් රජ ඔහු ගන්නටගේ කුමක් කටයුත්තය ඒකීය. යාහිමි මපුතුගෙන ඒ ඊකිව. දැන් මෙතලම් කමේ මේ. කියනවා මේකා වෙලා විදි පොතේ ගම් බැසි යෝග හිල්ලා මේ අර තමග ගම් ඇතැරල ඇතුළ ගම් වලටි කිය මේ නගර ආසානෙති විිච්චකම්ම ඇතැරල කියලා ඇතුළි ගම් වලටි කියිය හරිද ඒවගේ නියම් ගම් ඒවත් ඇතුළ ගම් තියෙන තවත් ගම් වලටිකි හිල්ලලා ආරක්ෂාව පිණිස බොහොම මේ කටයුතු කලා නමුත් ඒ එකකින්වත් ගැලපෙන්න බැරුණාපුොතේ. තුන් යෝජනක් තන්හි තන් මිනිස්සු. පියා දරුවන් අතහර මේවා කිසිමදයක් කර කියගන්න පැදන මිස්සු ෙවල්තුරවල් හලදාලා මේ සැවත්මර වටා කඳවුරු බැඳ රාජාන්ගන රස් රජාගනති කියහිලා දැස්සලා මහරජජය තාගේ රට අගුලිමල්නම් තොරකු විසින් මේ සොඩෙක් විය කිය කියා වලපින් හරිද ඒ ගන කෑගහන්න පටන්ගත මිනිස්ටු වේදනාවෙන් වන්න මේ නිසා අපට ජීවත්න්න බෑ රජටමනි ඔපගේ රාජ්‍යය මෙහමයි මේමයිමයි කියලා ඕම අයි කෑගහන්න වටන් ගත්තා හරිද ඊළඟට පුොතේ බලමකර වෙන්න කියලා සුදුර මම යන්නට නොනිස්සෙමි සතර දෙනෙකු කෙරහි විශ්වස් නැති. සුර පෙර මා සබද හ විශ්ස් නොකට යුත්තේය. හරිද දැන් මොකදවෙන්න පුතේ මතැන පිය බමුණු මාපිත් වන්නේ වෙයි සිතා මව්බැමිලට අඟුල්මන්නම් ොරෙක් උපන ඒ අනකෙක් නොවෙයි පිත් අහින්තක කුමාරයයිද ැන්රජ ඔහු ගන්නටඒයි හරි දැන් බර්ග බ්‍රාක්්වණයා බොහොම කනගාටුවින් තමන්ට එපතිච්ච පුතා පිළිබඳව මෙට මේ වගේ හෝරෙක් දැන් බරිදර ගහින් කියනවා මෙන්න මේබිලාවෙදී හටතුමා දැන් ඔහු රන්න තමයි යන්න කියලා කිව්වා ඉඩ වස බිරිද කියනව ඔබවහන්සට වැරිද ඔබතුමාට බැරිදමගේ පුතා බේරගන්න. ඉතින්ති කියනවා මම විශ්වාස කවරු විශ්වාස කරත් මෙන්න මේ මේ අය ස්වාද කරන්නෑ කියලා උන් ලන කියන හතර දෙනකවද කියලා මේ හරද හ අප ඔවුද ම දස් දාහ වුද්ද ම පොතාට උත්රහරද ලති ලන්න මෙ ත දබ ැදිිරගමු තම පලමු අතට හුන්කු කොල අතදි කියනපේ සොඳුර ම යනට නොනිස්ෙමි මම කැමතිනෑය ගමනයන්න මම ආසනෑම මගේ පුතාාවනත් බේරගන්න යන්න කැතින මේවාගේ විහේෂනයක් කරද මේ වගේ මහා වේසනයක් කරදි කැමති නැකලක ්වා හරි හරි පලවිනික් කියන කියර නපොතේ මෙතන කියනපතේ ගේක පාඩම වැටි කිතර ගිීතිෙනවා සතර දෙනකු කෙරෙහි විශ්වාත් නැති සොර පෙරමා සබඳයි විශ්වාස් නොකට යුතේ සොරාව වනත් මාර්ථක කලින් බොහොම කළුපගව හිටියාවුනත් ඒකෙනා විශ්වාස කරන්න එපා පළවෙෙන යක්ෙනා හරිද සොරා විශ්වාස කරන්න එපා. ඉඟට තමා පළමු කොට අතුළහුන් කොල මාපෙර වැළඳ ගත්තේ ඇයි විශ්වාස කරන්න බෑ ඒ ගැන ගන් මාර්ගක කියයනකොට මොනින් අතර වැඩලලා තියෙන කොල හරිද කොල මට පෑැගුණනා කියලලා විශවාස කරන්න එ බානක ඔයිතරන් දරුණු අවිශ්වාසය අද මේක කියලා බඉල පෙර වැලඳ ගත්තයඇයි විශ්වාස් නොකට යුත්තය රජ මහා සම්බඳහයි විශ්සස් නොකට යුත්තය ඔ රජතුමා වනත් මාත එක්ක බොහොම කුළුපගේයි මාතෙක් බොහමත්‍රශීලී ප්‍රියමණනාපයි කියලා හුවත් විශ්වාස කරන්න එ පහුනත් යම්කිසි අවස්ථාවකෙන වෙනස් දෙෙන්න පුළුවන් ස්චිී මට වශ්‍යයයි විශ්ස් නොදකට යුදතයයි ඕ ස්ත්‍රිය වනත් මගේ හැඟීම් එක්කානුව මාර්ත්‍යෙක්ක වාසේ කලාවන තිස්සේ වුනත් යම් යම් තැන්නලදී විශසාත කරන්න පාගේර හතරදිනෙක් ප්‍රකාජයට පත් කරනවා කීහ. ඔවුන්වනාහි මෙලෙක්වෙයි එයින් හෝ මමම පුතුගෙනමී නික්මුණ. එදවස් බුදුහු දෙවරපෝ ඒ නිසා දැ මන්තානි බැමිණිය ප්‍රා මේ හිතනවා මේ කාටවත් මගේ පුතා ගැන ගානක් නෑ ම යනවා මමම ගිහිල්ලා මගේ පුතාව බේරගෙනෙනවා කියෙන කලපනා කරනවා බලන් ිල්ලට මොකදගෙන් වන්න කලබදේ දම්මි වෙසෙමින් අලුවම් සමාහි ලෝ බලන්නාහු අඟුල් මල්සොරහු දැකැ මාගිය කලෑ ඔහුට සෙත්වේ. ගම් නැටි තැන මහවල් හි සිටියේසිව පදගයක් අසාමාකෙරී පැවිජිව රාත්වේ. ඔ. තැන් ඔවෙලාජපතේ මුළු ලෝකේමදිහා අලුවයම ලෝකේ බලන්න අප මහ කොයුම් වහන්සේ. දු්ජාන්හන්සේ ඒදවස් බුදුහ දෙවරම් හසේ වෙසේම් අලුයම් සමාහි අලුයම් සමාපත්තියෙන් ලෝකයේ බලන්න හු අංගුල්මල් සොරුහු දැක. ඒලාේ තමන්ගේ යානතරට අසුවන කෙන තමයි පිහිට වෙන්න ඕනෙන තමයි අංගුලිමමාල. දැක මාගිය කලා ඔහුට සෙත්ව්‍රේ ම ඔහු ගවට ගියොත් ඔහුට පි නක්ෂ තක්කත්වෙනවා. ගම් නැති තැන මහාවල්හි සිතිේ සිව්පදයක් අසා. හරිද ගමක් නැති තැනක මහා කැනෑවකින්න මොහු එ සිව්පදයක් කහල එක ගාතාරත්නයක්කාර කෙරෙහි මාකිරෙහි පැවිජිවැ රාත්්‍රී. හු බලන්න බුදුජාන්වහන්සේ කල්තියා දකිනව මේ සිද්ධ වෙන්නේ ඇනදී මම මෙතන්ට ගියා මේ කැෑවන්න මනුස්යා එක ගාථාවකින් ඔහු මාකිරේ පැවිදිවර හත්වෙනවා. ඉඳින් නොගියමනම් මව මරාසසරින් නොනැගිය හැකිවෙේ හරි මහදිසිවයන්ටයන්න බැරුණ බදු හන්දෝකෙනවා ඔය අපිදනුව ආනන්තරය පාපල් කරම කියන කොට තක්තිවන පති එක මවමැරීම පියාමැරීම ද බුදුන්ගේ ලේ සලම සංගබේදය ආදි වශයෙන් තියන මෙන්න මේ ආනන්තරීය පාපකර්ම අතරරි එකක් කලත් සංසාර කවදාවත් ගොඩ එන්න හම්බිරි නෑ ති නිසා මේසා විසාල පින් පුුණ්්‍ය කරමයක් පුුණ්්‍ය බල සම්පත්තියක් තියන පුද්ගලයකු එකෂණයකින් මගේ ගම නතැන්ට අවසි වෙලාවෙදි ම නොගියෝොත් හට සසරින් එතරවෙන්න කවදාවත් ලැබන්නේ නෑ කියෙල කල්පනාගල දුරජානන්ත්තේ යන්න තියරණය කරන. ඉදින්නොගම් නම් මව මරාසසරින් න්නොනැ ගිය හැකිවයි. ඕ හට සංග්‍රහ කළ මැනවයි පෙරව රුසුගත් මහ පහුල් හැඳ පෙරව නුවර වැද වලදා බහර ගොස් ඕහු හට සංග්‍රහ කටටිව දෙවරමින්න්නක්ම අදන් මග පිළිපන් හ. අදන් මග කියල ගෙනන පේ දීර්ග මාර්ගයකට පිවසු. හරිද ඒ වෙලා දුරජාන් වහන්තේ ධනය වලඳලා සිවර පිරිර සකසාගෙන එවස්සේ මේ පුද්ගල අට සන් ගොිමාලට පිහිට පබීමීසිතාගෙන පති අද මගට පිවසුනා කියල කියන දීර්ග මාර්ගයට ස එකල්ලි ගොන්රක්නාහු වස්සන්රක්නාහු සහන්නහු ගමන් යන්නහ බුදුන් එකලාවැ බුදුරස් නොවහිද වඩනුවන් දැක නොහැදිිනෑ. ඕු එවෙලාද මුොතේ මඟටාව මගේ ඉදිරිටාව ගමන්්ඥනාය එකට ඉන්න අය ළඟට තැන්තැන්ගල ඉන්න අය ගොන්රකිනාය මේ මේ අය හමෝ වනාපදදුරජාන්වාන්ද. බුදුජාහන්සේ වෙලාදී වැඩියේ බුදුරස් විහිඳුවමින් නොවේ නිසා කිසිම කෙනකොට මේ කවුද කියලා අන්තුුරගන්න බැරවුණ. මහන එමගට නොයා එමගේෑ අංගුල් මල් නම් සොරකෑ දරුනෑ ලෙහෙමුඩු අත් ඇත්තේය සතුන් කෙරෙ කුළුණු නැත්තේය ගම් නොගම් කෙලේ නියම්ගම් නොනියම් ගම් කෙලේ දනව නොදනව කෙළේ මිනිසුන් මරමරා ඇගිලි විද මාලා කොට දරයි මහන තෙල මඟට පුරුෂයා දස දෙන දදු ඕ දැන් කියනවා මහන ද හන් ක ද මහන ක අන් කෙන. එෙල මඟ ඒමකට යන්න එපා ඒමග අංගුලි මාල කියල දරුණු හොරෙක්කින්නවා. ඒ දරුණු හොරා මේ ගම්නියම් ගම් පහරනවා මිනිස්සු මරණවා අංගිලි විදල මාලයක්හදාගෙන දරාගෙනින්වා ඉවස්සේ ඒ නිසා මේ මකට යන්නපා තවත් පහැදි කරනවා. ිසිට සතලිස් පනස් දෙනද සැක ඇතිවෑ සන්න අදදවෑ වග වගවැෑ වග වගවැෑ යෙති. ඔහුදු අගුල් මල් සුරහු අතැනස්ථීකහ. ඕ එක්කනෙක්තියා එක්කෙනෙක්තියා මේමාර්ගේ කවරුත් ම කරන්න කවරුහරි පිරිසක් කියෙන වගවග කියල කෙන සූහ වශයෙන් පතේ. හරිද සමූහ වශයෙන් තමයි න්න ඇගේ ගියත් බොහොම මේ පොළු මුගුරු දරාගෙන සන්නද්‍යට ගියා වුණනත් ඒ හැම කෙනෙක් මුදේ මේ අංගොලි මලාතින් මරණයට පත්වනානිසා දන්න කියෙ කෙනෙක් මේ මාර්ගයට ප්‍රවිශ්ට වෙන නෑ කියලා බුදුරජාන් වහන්සරම මිනිසු පහැදිි කළ දෙවා. බුදුහු ඔවන්තුන් යලකිියතු දුන්න බ නැගී වැඩියෝ තුන්යලක් තුන් පාරක්කිවවා යන්න පාබුදුහාම කරන යන්න පා කියලා. අදබ මුදුර වචනයක් වත් නොබැ කියන පොතේ බැන්නේ බයිනවා කියෙන දහදනේ වච්චනයක් වත් කතා කරන වච්චනයක්වත් මුවිින් පිර කරන්න ඇැතුව බොහොම හික්නු ලීලාෙන් යුතු බොහොම ධර්මිෂ්ටවතනින් ගමන් කරන්න පටන් ගත්තා සොරදු එස මාහි දු්බෝජනය නුදු දුක්කසේයායනුදදු උකටදී ඔවස්ොරා තැන්වද මෙත නොරාපතය අංගොලි මාලන අංගොලි මාලේ වෙලා මොකද කර ිමානට මේලාද දුබ්බෝජන දක්සේයාන ම්කද මේ දුබ්බෝජනය දුක්සේ ජයකර කරපතේ නපුරු ආහාරයෙන් හරි ඒ ගැන හරිගයට කෑමක් නෑ හරි ඒවගේම දුක්කසේ හරියට ඉන්න කැනකොට නෑ මේවා නිසා උක්කටැලි වෙලා කම්මැල වෙලා හිටිය හොම ලාන්ත ගතිය බොහු ලාන්ත ගතිර ට බොහෝ වෙහෙසිලා විඩාවට පත්වෙලාපුොතේ බොහම අමාරුවෙන් හිටි හරි බලමුගර වෙනකි ඔහු මැරු මිනිස්සු එකක් වු උනු දහසක් දෙනය ඒ වනාහි එකකු විසි එකක්ව හුණු කියෙන කියන්නේ තව එකක් නැරුවෝ හරි දැන් දාහට එක අු නමසි යනුනමයකෙන වචන තන දීීමදේ හරි වෙනස් සිදිිර දනදෙනවා තව එකෙක් මැරුවෝත් හොරත් කලපනා කරනවා හරි මට දැන් දාහ සම්පූර්ණ කරගෙන මගේ වැඩේ නිමා කරන්න පුළුවන් දහස සපිරී යනසිට ඇතිව යමක්හු පළමුද්දිතිම්ද ඔහු මරා ගණම් සපුරමින් ශිල්පේට උපචාරකොට දැලිකප්පා නහාප පිිෙරලා මවපියන් දක්මී බන කෙටි වචන දැලිකපා නහා පිළිෙරලා කෙටිෙට කටිවැැකි භාවිත යක්ති නොනෙමදේ එතෙද මෙයා කල්පනා කරනවා මම දැන් මේ විදය තබයි කෞුරුද හමුුවෙන් යා මරලා ඇගලි දහ සම්පූර්ණ කරගෙන මේ ශිල්පෙට් උපචාර කරලා දලිකපාය ගැන මේ දැලිරවුල මේ කොන්ඩ වැවිච්චයක අපලදාලා පිළිපෙරලලා ඇඳුම් මාරු කරලා මම මගේ දෙමවපියන් ගාවට අන්නඕනි කියලා අහස යුතු ඔන්න දැන් හිතාගෙනින් නවා. අටවියට වදනා තැනට අවුදු මගින් පහවැෑ සිටියේ. ඒ එහෙම හිතලමුතේ අටවිල් කැලාෑවට ප්‍රවිශස්්‍ර වන තැන ඉදර හැගිලා ලාගෙන හිද දුන් දැකෑ විස්්මටබෑ මෙ මගට පුරුෂෝ දස දෙනද විසිති සතලිස් පනස් දෙන ද සැක ඇතිවැෑසන්න අදදවැෑ වග වගවැෑ ඇති. ඔහු දු මා අතැනස්ති. එතෙකු දුහොත් මේ මහනා එකලාවැම අභිභවමින් මෙන් ඒ. මේ මහන්නහ මැරුව මැනවයි කඩු පළඟ ගෙන ඕ මොනවාද එදැන් මම ගැන දන්න කෙනෙක් මා ගැන දන්න කෙනෙක් කිසිම වෙලාවකින් මේ වගේ තැනකට හින්නි නෑ එහෙමත් දැනතියාගෙන මං අභිබවන්න්න හිතාගෙන මේ මාහන මායිස්සරටනවා එහෙම කියලා හිතානපේ කඩු පළඟ කඩු පළඟ කලි කියනමකදද කඩු පළඟ කියල කියෙනෙ කඩු හා පලිය ඒවගේ ආයුට සන්නදධද කරෙන දැන් ඔන්න ලෑස්තුවෙෙන්නේ බුදුරජාණන් වහන්සේව මේ ිමාලග වකනින් කියන මරදාව අහ දුරජාන්සිකරන නෑන හරි දුුණුහියවුරු බැඳ බුදුන් පස් පස් ලොහු බඳවමින් යයි යම්සේ අංගුල් මල් සොර බදු පියේ විගමනින් වඩනුවන් බැලපමණින් දිවෙනුවයේ හබානුගතහෙද එවැනි අධිෂ්ඨානයක් කොලෝ ඕ දැන්ගන්න බදුහාලුර දක්ක අගුළිමාල වේගින් වේගෙන් තමංගාවට එනවා පොතේ හරිද ඒවෙලාවෙදී මයිපතේ බුදුහාමුදුර අධිෂ්ඨානයක් කරනවා මොනහේතු වක් නිසාවා කුමන හේතුවක් නිසාවත් මාගාවට අංගුලි මාලට එන්නට නොලැබේවා. මාගාවට අංගුලිමාලට එන්නට නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අබුදේ. බලන්නොමොකද වෙන්න කියෙන කිසේ ඇත්. මහපොළුව නැගි නැගී බස්නාරාලසයයි ඔහු ඇර බහ භාසිත්වයි. හිී සනක් පමණ දැන් පායේ. ඔව ඒ කොහොමද කියෙකිෙන නම් මහපොළොව කඳු පර්වත මතුවෙවී නැගි නැගී ආයි බැස බැස මේ මොනුසයට එන්න සැලැසවා. විතරක් නෙවේ විඩාවට පත්තලා හි පාරක් වැදදිවට පසේ ඒහි පාර මගක් දුරට ගිහිල්ලා මුුදුරජාණ වහන්සේ ළඟට කිට්වෙන්නවත් නැතිව වැදලා මේ වැටෙන්න පටන් ගත්තා. ගිය කල බුදුහු පෙරට මහත් අංගනයක් දක්වාතුම ඔහු මද්‍ය වෙචි. හේ අන්්‍යයවේ. දැන් මොහු හබාගන්ම බැල පමණින්දිවේ. හරි බැල පමණින් කියැන කවදුද මෙතන. ලෝ කියන්නේ ටය ට එක්කද වනවාගේ හැවිද ඉගන සේනාවක් එ දුවනෝවාගේ මහා වේගෙන් දැන් දුවගෙන එනවා මොකද බලමු වෙන්නේ බුදුහ ඒ අංගනයයි කෙලෙවර ඇවෙති සොරම මද්‍රහෙහිවෙයි හ තැනදි ඔහු හබා ගන් මේ වෙලෙවි වැදිවෙයි. බුදුහු එහි පොරට වලක් හෝ ගොඩක් හෝදක්වති මේ න්‍යයෙන් ඔවුතුන් යෝජනක් තැන් ගෙන වැඩිියෝ. බුදුහාදරෝමය කරපු දෙවල් පාර්ථනා කරපු දේවල් මේ යම්ිකි තැනිතල අංගයක් කලෙගෙන ැනිතලා භූමියන් එ බුමිය කෙලවරඉඳගෙන අංගුලි මාල ඊට අනිත් පැති කලවර ඉඳගෙන එනකොට එක ඒක දේවල් මමන්න පටන්ගත්තම වලවල් මේ දුෂ්කර මාර්ගයක් මවන්න පටන් ගත්ත අංගලි මාලට බහොම ෙසයි සුර කාාන්ට වීය මියෙහි කෙලසි දිගිය ශරීරෙන් ස්වේද බැස් බස්සි ඕ මොකදදව හොරට කලන්ත දන පොතේ. ඒවගේම කලන්ත වගේම තුරාට මේ ශ්‍රේ දශේද ගැන දාාඩිය ෑයන පටන්ගත හරම හරිම මහන්සිපතේ හත්ට දානවා වෙනද කවදාවක් දැනක් නැති වේදනාවක් තැන්න පටන්ගත. කලෑ අගුල්මල් සොරවිස් මිතව මං පූර්වෙහි දිවන ඇතුන් ලොහු බැඳ ගනිින්මය. අසුන් ලොහ බඳ ගනි මෑ. හරි මොනවද මේ කියන්නේ දැන් මෙයා පුදුමයට පත්තලා මේ දමයටට පත්ලකෙන ම පූර්වෙහි දිවන ඇතුන් ලොහු පැඳද. ඇත්තු ඇත්තු හල්ල ඇතුල් ලොහු පැද ගත්තමි. අසුන් ලොහ අශ්වයන් ලොහ බඳ ගත්ත ම ඒවිතරක්නේ පුොතේ රත්්ත ලොහු බැඳ ගත්තමි එනගේම දිවෙන මුවන් ලොහ බැදගතමි හම හැම කෙනෙ ම අල්ලගත්තත් ඇයි අදමට මේේදී කරන්න බැරි කියලා. ඔට ඔන්න ලොකු සැකයක් ඇතිවුණ. රත්ත ලොහු බඳගනි මෑ දිවෙන මුවන් ලොහ බඳගනි මෑ. එඒත කුදුහොත් ම මහන වූපිය විගමනින් යන්න හු බැල පමණින් දිවනුවයම් හබා නොගත හෙමි සිට බුදුනට සිට මහනයිකීය. ඕ ඒ වෙලා වෙදි පොතේ එහෙමති බිලත් මටමින මේ ශාන්තගමනින් වඩින බදුරාන ද මේ හන් බදුරජාන්සිකරදන්න න මේ මුදු මහන අල්ලගන්න බෑ කිය කලපනා කරලා අවසානද සිට මහන කියලා. ඔහොම අවතින්න කියලා වේ හයියෙන් කෑග හල කිව්වා. බුදු මම සිටියයෙමි. තොදසිට ඒවාදාලු එසන්දෑ අංගුල් මල්සුර මේ සෑ මහන වූස බව් කියති හරිද එතෙන්දී වාන්න මෙන්න පුතේ අංගුලි මාලන තම් මේ තරුණයාගේ තිබිච්ච ප්‍රඥාවන්ත වහාවේ හෙළිවන කැක්පු මේ මහන යනුවේ මම අපි පැහැදිරි කර හිටියම එතැදී මේ මම සිටියමි තොද මෙ පාලි වච පාච ල නද සාමානය පාලිවල හල් කිරීම නෑමයිපුද එන් සතා මෙතර මේ වචනතියන්නේ තෝද සිටයි වදාලා එස්සද අගුල් මාලසෝර මේ සෑ මහනුද සභව කිය. අ මහනගෙන කවදත් බොරු කියන්නේ කිය කල්පනා කරනවා. හරි සබව ගන හපත් වචනන බොරු කියන්න කිය කල්පනා කලා. මේ මහන යනුව මෑ මහන භික්ෂන් වහස කෙනවා මම සිටයමි. දම්බානක අදහථ පැදිි කලම ද මත්තුෝද සිට යම්කාරණයකින් මේ මහන යනුවේ සිටියා නම් වෙද. නුසිටියයා නම් ිබ්දධ ඒ කාරණය පිළි විස බැලුව මැන වැයිසිතා මහන හරිද. ඉඩපස්ස කියනවා මේ මහන භික්‍ෂූන් වහන්සේ යනගමන් කියනවා නැවතිලා ඉන්න මට නවතින්න කියලා. ඒවගේම එහෙම කියන්න හේතුව මොකක්ද කියලා නව අහන්න ඕන කියලා දැන් ඕන ප්‍රශ් කරනවා. අඩද භික්‍ෂූන් වහන්ස යනගමක් නැවතිලා ඉන්න මට කියනවා නවතින්න කියලා. මේක හේතුව මොක්ද කියෙන ඔන්න හන්න පටන් ගත්තපුද. තොයන්නහි සිටියමයෙහි මාසිටියා හට නොසිටියයා හයියයි ඔ කියනවා කතා කල නොවභික්‍ෂූන් වහන්ස හනෙෙන ඔබ අනගමන් කියනවා මට ඉන්න කියලා. මෙතන නැවතිලා ඉන්න මට කියන නව ඉන්න කියලා. මොකක්ද මේක අදහස කියලා න්න දැන්හනොද තුො කිසිෙට ම කිස නොසිටයමී පිරිිවිත්. එසඳ බුද් අංගුලි වාාලය. හිංසා සඳහා සතුන් කරරි පැවති යුතු යම් දඩෙක් ඇත්ද. ඒ හැම කල්ලිපාශාචි මයිච්‍රයේය සිටිවන බැවින් මම් සිටියයාන වෙෙමි. ඕහ! ඒක ඇනුම ගදපතේ එසඳ අංගොලිමාලය හිංසා සඳහා සතුන් කෙරේ පැවැැත්ව යුතු යම් දන්ඩෙක්ක ඇද. හරිද සත්තුන්ට හිංසා නොකිරීම පිළිබඳ යම් මැනීමක් මින්මක්. පිළිබඳව යම් කිසි හැඳින්නේීමක් ඇත්ද. ඒ මැනීම තුළින් මම සිටයා වෙමි. හරිද ඒ එසේ පව්වඩ නොකරණ නිසා. ම හිටිය කෙනෙක් මම නැතිලා ඉන්නගෙනෙ. ඔබ එහෙම පව්වැඩ කරන නිසා මිනිස්සුන්ට හිංසා කරන මම් පහරණ මිනිස්තුූ දාමරෙකවක්ක වගේ මරාදම නිසා ඔබ එහම නැවතිච්චෙනෙක් නෙවෙහි කියලා බොහම ලක්ෂට බෑාදිි කල නොවත් මෙතිෙක් දහස්සතුන් මරණතා ශාන්ති මෛච්්‍යය නොසිටිවන බැවින්තෝ නොසිටියා නම් වෙහි. දැන්තූ ඉරියව විසින් සිටියෙහිද නිරය නොසිටිහි. දැං ොහොම හිටගෙන හිටිය කියලා. හරිද මේ කරපු වැඩවලින් අපාගත වීම වලක්වන්න කාටවත් බැහැ රිසන් යෝනය හෝ ප්‍රේට් විජයේ හෝ අසුරකායේ හෝසිටිහි නරක තිරිසන් ප්‍රේස සතරපායට සතරපාය බැහැදිික නොදේ නරක තිරිසන් පේත අසුර කියට කියන්න මෙ මේ සතර සිව්විධ අපායට සතරපායන්ට වැටන එක කාටවත් වලක්වන්න බෑ ඔබය යන ගමනනිදි ඔබ ඔබ අන්න අනි වාර ැට ක කියෙක පැදිි ක ල. එකල් හි අංගුල් මල්සුර බුදුන්ගේ දේශනා අසා මෙවෙ නිසිංහනා දෙයක් අනෙකක් හටවන්නේ නොවේ. මේ මහාමායාදේවිය පුතු සිද්ධත් මහන රජහුගේ ගර්ජනායයි. හව. මෙන මේ කියන්න වූ වනපදහලා මේ කියපු දේශනය පිළිබද හලා එකල්හි අඟුල් මල්සුර බුදුන්ගේ දේශනා ආසා මෙතන දදේශනාතීන පොදේ එක මංකව හල් කිරීම නෑ කරලා මේවෙනි සිංහනා දෙයක් අනකෙක් හටවන්නේ නොවේ. මේ වගේ කතන්දරයක් මේ වගේ සිංහනාදයක් මේ වගේ ප්‍රකාශයක් කරන්න පුළන් වෙන කෙනෙක්ටන වේ කවරුත්න මේ කවුද මේ මහමමායා දේවිය පපුතු. සිද්ධත් මහරජුගේ ගර්ජනයයි. හරි මහන රජුගේ මහරජන මාන සිද්ධාර්ථ මහා ගෞටමයාලන් වහන්සේගේ ගර්ජනාවේ ර්ජනා කර කෙන කෑගැසිබ්ඩුවේ ප්‍රකාශ කිරීම කියලා ඔහු එකහෙලා දකිනවා මන්තිවුණු නුවන ඇති සම්මා සම්බුදුන් විසින්දක් නා ලද බන් දෙෙමින්. බුදහූයේ මට සග්‍රහ සඳමයට වැඩි හයි සිට. ඒනිසා මට මම් මේ කරපු දේවල් නිසා මටතිය අනුකම්පානිසා බදුරජාන්සේ මට සංග්‍රහ කරන්න මේ ස්ථානයට වැඩියයායයි සිතලා. දෙව් මිනිසුන් පුදන ලද බුදුරජ බෝකාලගිය කල මට වැඩ සඳහාමේ මහාවලට වැඩිය. ඕ දෙවූ දෙවි මිනිස් බ්‍රහ්මයෝ මේ සියල දෙනාාව පුද්ධ සත්කාර. කරන්න වූ මේ මහා බුදුරජාණන් වහන්සේ. මට යමක් කිරීම පිණස මමුන් කෙරේතිය අනුකම්පාප නිසා මේ මහා කැලට ඇවිත් තියෙන කලා ඔහු දැන් හිතාලන්නවා. මෙතැන් පටන් ගෙන පවුන කරමි. තොප්පගේ මිවුරු කතා අසාය. ඊ තමාගේ පංචායුධ ප්‍රපාතියේ බහා පියා බුදුන් වැැඳැ පැවිජ අයිදය. බුදුහ ඔහුට ඒහි භික්‍ෂුභාවයෙන් පැවිි දුන්හ. ! මොකක්ද කියන්නේ පතේ. ඒ වෙලා වෙදී. බුදුරජාන්හන්සගේ වචනට කීකරුවෙන්න්න වන දැ දනයවුණාව පොතේ දමනය වෙලා මං මෙතැන් පටම් පව් කරන්නේනේ මං බුදුරජාන්හන්සේගේ කතා අහනවා. ඒ කතා තුලින් නාදරශ ලබාගන්නවා කියලා. අර් පංචාද ප්‍රපාතිට පල්ලෙ හාට පොතේ පෙරළුව. කඩකින් පල්ලෙ හාට විසි කරලා එතනදලා බුදුරජාණන් වහන්සේ ඒහි භික්ෂ ප්‍රෞද්‍යාවන්. ඒ භික්‍ෂ ප්‍රද්‍යාවෙන් මහනවවෙන්න ම මේ කතාක් කලින් ත් ප හ රි ලට කියෙද රැ ෙනෙක්. මන්ගේ ධාර්මික මුදල් වලින් අට පිරිකර පෝජ කල තිෙන් නොන සත්‍යවාදී භික්‍ෂූන් වහන්සේ කෙනෙට ඒ කන ධර්මය රකින සත්්‍යය ගරුක භික්ෂූන් වහන්සේ කෙනෙකුට පෝජ කල තිෙන් ඕොනට පිරිකර. එහෙම අට පිරිර ආදූ මහා දානදාන පුුණ්‍ය ආධීකරම ස්ට කරම කෙනෙක්ට බුදුරාන් වන්ද බුද්ධ විෂයෙන බුද්්‍ර බද්ධ කල්පයක් ඇතුළදී බුදුන් වහන්සේ කෙනෙකු පහල්ලා ඉන්න කාල සීමාවකති ප. භික්ෂ ප්‍රදධාව මහන වෙන්න පුලාන්. එඒහි ික්ෂ ්‍රෞදධ්‍යාව කියල කියන්නේ තවත් දෙයක්කොදේ මතක තියා කරන්න බුදු කෙනෙකුට විතරක් ලබාදිය හැකි බදු කෙනකුට විතරක් තවත් පුුණ්්‍යමන්ද පුද්ගලයකු ලබාදිය හැකි මහා පරිත්‍යාගයක් කොහොමද පින් නැති කෙනෙ කෙරේ දකුණුවට දුණු ශ්‍රී හස්සය දික් කරලා එව මහන මෙහි බඹසර හැසිරව කියන ප්‍රකාශය තුළින් ඒ පුද්ගලයාගේ හිස මුඩුවෙන සිවරු පිරිකර බේ ඇන්දිලා එයා භික්‍ෂූන් වහන්සේ කෙනෙක් බට රිර්තය කන තමයි ඒසා විශසාල පින්ටිමිච්ච කෙනෙක්න ොතේ මේ මිනිස්ු දාහක් මරලා පවපරෝගත්තය ඒ පව පරිිසදන විදේ තවයිස්රාථන බලමු බුදුහු මොවුන් පැවිජි කරන කල කර සෙව්ව මැනව පාසිවුරු සව් මැනව යන කිස නැති මොහ් පර් වේ හිසිල් වත්නට අට පිරිකරදුන් බව දැන ඒ මහනැයි දකුණට දික් කළ ඕ දැන් සවර පිකරහය ොයයිද ඇති බන්න දුරජාහස පෙර 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 භහවේ පිල්ිබ පික්නකො දැකපොදේ නිසා එව මහන මෙම බසර හැසරයව ක කිය කිව. ම පැදදිිරන තර ලිකස ගීවවෙස් අතුරු දන්විය. මහනවෙස් පාලවිය. ඉර්ධමය පාසවුරු ශරීරයේ ප්‍රතිමුක්තවිය. හෙම ඔහට පැවිජිවිය හෙම උපසපන්කම්විය. එහි භික්‍ෂුභාවෙන් උපසපන්නන්නානට සකුන්ගේ උපසපන්කම් ඇත්තේ නොවෙයි. හරිද ඒගේන උපසම්පදා කර්මය පවා. උපම්පදා භික්ෂුවක්කිර සාමා්‍යෙන් භික්ෂු ධර්මයනුවපුතේ උපසම්ප භික්ෂුවක්වාට පත්වන්න භික්‍ෂූත්වයෙන් විසිවසරක් ගත වන්නට ඕනේ. ඒ විසිවසරක් පිරුණු මහා ප්‍රඥාවන්තයෙක් විදිහට නම් දරපු ඒසාවිසාහල පිනක්ති විච්ච කෙනෙක් නිසා ඇතනම උපසම්පදා මේ භික්ෂ පසම්පදාවටත් පත්වෙනවා පොතේ. හැත්තෑ පස්සෙන පිටු. මෙසේ බුදු අගුල් මල් සොරහු දමා මහන කොට සිවුරු ගන්වාගෙන සැරිසරමින් සැවැත්නුවර ගුස් දෙවරම් වෙහෙර වැඩවිසිට එදවස් ඔවුන් මව් ඒවනයට ගොස් අට ඉස්බක් පමණ තැනින් ඕ අට ඉස්බක් කියරගෙන දැන් ඒ වෙලාය දැන් බුදුජාණන් වහන්සේ අංගුලිමාල රහතන් වහන්සේව අංගුලි මා තෙරුන් වහන්සේවෆන්සලට වඩම්මාගෙන යනවානි අංගුලිමමාල තරන්හසේ බුදුජාන් වහන්සේ පසු පසින් මේ දෙෙවරම් හෙරට වඩිනෝ ඔය වෙනද පුතේ මේ අංගුලිමාල තෙරුන් වහන්සේගේ මව අටයිස් බක්වා මන තුළ මට කවුරුම හරි දරුවෙක් මෙතැනඉන්න මොනයම් හරි දරුවක් අටයිස් බක් කියන එකේ තේරුම කියල දෙන්න පොට්ට නැපුතේ අටයිස් බ ඇව නැපුේ ඒ ඒක මට පැහැදිරි කරන්න තව තාව පඩ කුත්තක තර හැදි ම සතරකම් මන්තනදී හ හරි ර සතරකම්මතන කොත දබුණ අර බිමවුරල පයින්ගහන දර ඕකේ කොච්චර දුරල ිහුණනාද ඉස්ම ඕ එතකොට එක ඉස් බයිනේ එක ඉස් බර තිබ්බ බම කියීයක්ද හ ඔයසා හරි ඔයසාහරිපතේ මතක විත්්යක මට හරි සතුු එක දර්වෙක්්ටරි කතා නොකරන දරුවොත් මම ඉතන් ඉන්න අදන්නවා කියලා නමුත් මේ මතක තියාගන්න කතා නොකර හිටිය කියලා වීරෝ බවට පත්වෙෙන්නේ කතාය කරන්න නපුතේ ඉස්බක් කියලා කියන්නේ බම්බ තිස්පා අට ඉස්බක් කියලා කියන්නේ බම්බ තිස් පහේවා විසි පහසොරි අටක් ස් පහේවාටක් අට ස්බක් කියලා කියන්නේ බම්බ තිස් පහේවාටක් බම්බයකට අඩි හායයි යෝක වැඩි කරල බල රි බම්බේට අඩි හයැයි ඕක ඇතිස් පහෙන් වැඩ කරලා නැවත අටින් වැඩි කලා බලන්න එතකොට ඒසා විශාල දුරක් පුතා හොයාගෙන අම්මා පාගමනින් යනවා තමන්ගේ මේ තරන් සාමාන්‍යයෙන් පතේ අම්ම කෙනෙක්ගේ මේ හදවතේ උපදින ධාරක ප්‍රේමයක මහා කරුණාවට සමානයි හ ඒ ඒ ඒසා විශාල තමන් මේ දරුණු සොරෙක් තමන්ගේ තා අතින් තමා මැරයි කියලා දැන දැන්නමත් පුතාව ේරගන්න හිතාගෙන ෙදරින් එලිය බැපුු අම්මා අටයිස්බක් දුර ඇවිදිනවා පුතා හයාගෙන පාගමණ හැබැයි හම්බුනාද පුතා හම්වුවච නැත නිසා අය මොකද කරන්නේ. නැවත ගෙදරට යනවා බලන්න. තරිතව පුත අහිංසක කොහි සිටියෙහි කොයි හන්නෙහි කොයට ගියෙහි පුතු මාහා නොබෙනෙහි නො කියමින් වැද ඇවි දැ නො දැක ගෙට ගියා ඕ. කොහේදඉන්නේ එවගේම කොහාටද ගියේ කිය කිය අහා හා කෑගහගහා අන්තිමට පොටා ඇයිපුුතේ මායික කතා කරන්න ඇැත්තකේලා කතා කරකර අන්තිමට පුටා දැක්කේ නැතිබපුතේ ගෙදරට යන්න ගියා. එකල්ලි මහා ජනයෝ කොසොල් රජුගේ ගේෙවත් දොර ප්‍රැස්ව මහරජ තෝපගේ රට අගුල් මල්නම් සොරක දරුණ ලෙමුඩු අත් ඇත්තේ සතුන් කෙරේ කුළුණු නැත්තේ ගම් නොගම් කෙලේ. නියම්ගම් නොනියම් ගම් කෙලේ. දැනවු නොදනව කෙලේ. මිනිසුන් මරයි. ඔනොපොතේ කෙටි වැකි භාවිතයට තවත් අවස්ථාවක්. මේ මහා විසාහල දෙයක් තමයි කියන්නේ පොඩි පොඩි වචනලින් හරි. ඇගිලි විද මාලා කොට දරයි. ඔහු වලකායි කියයා, මහ හැඩු ලා දැගවන්න ොේ කුල් ජත්තම ගාවට කියන්නලා අප පෙර කතදර මැමතර දන්න ඔබගේ රටේ න්න මේම කෙනෙක් කියන්නවා ඔහු ෙහි මුඩු ඇතිේ ගන ේමනුුවත් ඇති මහා දරුණු පුරුෂයක් කෝමාරි මේ ගම්නියම් ගම් කරනවා දනවුන දානාව කරනවා න්න මිනිිසුන්ට ඉන්න තනෑ මට මිනිසු ශසිි ගමින් අඩන්න පටන්ගත්ත කොසරම බලකොත්වෙෙන කියලා රජ නොයෙක් වර ඔහු ඇතැන ර කොට ගන්නේය ඇතුන්දීයවීයේ. අසැනියෙන් තිරු කොට ගන්නේය ඊ අසුන්දීයවීය. ඕ ඇතැනියයක් කියල කියන පොතේ මේ ඇත්තුරාශක් හරිද ඇත්තු සමූහයක්. අසැනියක් කළ කියන අසු සමූයක් මේ මේ විදිහට නොයෙක්වර ගනි පුත්සාහයන් මේ කියන කොසු රජතුමා නොයෙක්වර උත්තාහ දැරුවා මේ අංගුලිමල්ලන්න නැහැයි උස්ථාහය වර්තු වුණ. රතනෙන් තිරු කොට ගන්නේය. ඊ රතදීයවීයේ. ඔවුන් ගොස්ඒ වටා ගත් කල්ලි ඔුනැගී මම අංගුල් මල්මි ශබ්ද කරන්න හා අවුද පෙරලන්නට නිසි එකකුදුු නැති හැම දෙන කොටා මරයි ඕ ඒන්නේ අස්ව සමූහයෝ ගිහිල්ලා ඇත් සමූහයන් රත සමූහයන් ඔය විදිර ගිහිල්ල වටකරලා අල්ලගෙන අල්ල ගත්තත්. අ අගලි මමාල මැතටවිල්ල ම අංගුි ලාල කියලා කෑගහපුකම අංගුලි මාලත්කට කරන්න කවුරුවත් ඉදිරි පත්තින්නේ නෑ ඒ ආධික කදන්න හැමෝම මල ර ක පාග ඇත්තුූ වල් ඇත්වෙති. අස්හු වල් අස්වති රත එහි මැතිබී ස්සී මොකක්ද ඇත්තු දුවනවා නේද කැලට දන අසයොත් කැලෙට දනවා ගෙනපු රට ඒවි දිහටමතිබිල කැලේට විනාසේලා යන. එකල්ලි රජ මහජනාගේ ගිරියෙන් එකල්ලි රජ මහජනාගේ ගි ගිරියෙන් මාමැගිය මැනව ඉදිින් සොරහට පරාජයවී නම් ලු බැඳගන්මි. ඉදිින් මට පරාජය වී නම් සල්හෝවැෑ පලාගෙමින් පන්සේයක් අසුන් යොදාගෙන සිවුරඟ සෙනග ගෙන සැවැත්නෝරින්න්නෙක් මෑ සොරු කෙර බිරි සිතිින් නොයාටි වූ යෙද ගරහනු බියෙන් යනුයේ බුදුන් දැකැගිය මැනවයි දෙවරම් බෙහෙර ගිය. කුමක් සිතා ගියයත් ගොස් බුදුන් වැඩ එකත් පස් වැහිඳිමින්. හඩද මොකද මෙතන කියන්නේ. හරිද. ෙරෙනවා මොනද කල හරින්න ෑම මිනිස්සුන්ගේ ගරජනාවනි මිනිසුගේ ගිගිරිල්ල නිසා හැඩිය මනිසා කොස රජතමාව තියරන කරන මමම යනවා. මමම ගිහිල්ලා මේ හොරා අල්ලගන්නවා කියලා මේ ඇත්තස්්‍රියපාබල කියෙන චතුරාගනී සේනාව අරගෙන පොතේ ඔන්න දැන් ස්ොර අල්ලන්න හිතාගෙන ඒ කැලෑවටම මේ වෙලාවෙදි ගමන් කරනවා. කවරහෙන් බැලගෙනෑනෙක් මනහි බුදුන්වහන්සේම පුළු වස්නායි දැෑය ඔන්න දැන්. මේ ඒ වෙලාවෙදී බුදුරජාණ වහන්තර කොසරත්තුම හමුවෙනවා මේ හමුවෙලා හනුව මොක්නසා පුලසගෙන ිමසවා කියෙනෙෙන මොකක් නිසා ව මේ බැලගෙන ට අන්රග මොකරදාවය කරවා. එකල මම කියමින්. බුදු වනයි මට හුදු පරලොවින් සංග්‍රහ කරන්නා හුුණො වෙද. මෙල විනුදු සංග්‍රහ කරෙත්මෑ ඉතින් මට ජයව ෙනම් මහරජ එක් සොරකු සඳහාතාගිය මනා නොවේ ඒ වධාරණ දෑය. කැ මාජනයෝ රජසුරු නසන්නට යන්නේ බුදුන් විසින් නවත්නා ලද යනුදන්ටි එසේවන්නා හා මා නොගර හති යන සිටම් වෙහෙර ගිය ගුස් බුදුන් වැද එකත් පස්වැ හුන්නේය. බුදුරජාණන් වහන්ස ආන ප්‍රශ්්‍ය තමයි එක හොරෙක් නිසා බුදුජාණන් වහන්සේ කළ කියන්නේ මට මෙලොවදී වගේ පරලෝ වෙනුව පරොල්ට වඩා මෙලොවදන් කොසරමා කල කියැ ොහම ධර්මික කෙනෙක්න පේ ඒ ධර්මික භාාවය සහ ධර්ම සසාකච්චා නිසා බුදුජා වන්සක උබදෙස් ගොඩක් වටනවා ඒ නිසා බුදුරජාන් වහන්සේ කියයි මට මේක හොරෙක්වන් වින් යනක සුදුුසු දෙයක් න මේ ඔබවාගේ කෙනෙක්ට. එඒෙම කියලා මට කිය ඒ කොහොමුණත් මේ කාර සඳහා මේ මිනිස්සරූ නිසා යන්නෝනෙ කෙගිහිල්ල දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් එක්ක වැඩලා එකත් පස්සක පැත්තකට වුණා. එකල්ලි බුදුකිම මහරජ තට බිම් රස බිම් සර මහරජකු පිට වියහෝ. විසාලා මහනුවර වැසිලිච්චවි රජහු කුපිට වූහ හෝ සැසු ප්‍රතිපක්ෂ රජ කෙනෙක් කුපිට වූහහෝ ඒ වදා ලැහැ. ඉතින් බුදු හාමුදුර හනුව දැන්ම අදිසියේ මොකද මේ රජතුමා විරම සේනාවක් කලරක ිින් පිසාරත්්තුමා යුද්‍ය ප්‍රකාශ කරද එම තන් ලද්ව රජදරුව ප්‍රම මොහරි ුදධා ප්‍රකාශ කරද එම ඇත්ත මේ ප්‍රතිපක්ෂවයි න වෙනත්රජයකින්න කෙනෙක් ඔබහන්සට මේ යුද්ක රථන කරද මොකද මේ ලබල ව වහන්සේ. වහන්සේ මට දැහැ විරජ කෙනෙක් ඇත්තා හුුණොවෙදි. මාගේරට අගුල්මල් නොම් සොරක ඔහු ගන්නට ගෙමී කියය එකලයි බුදුහු ඉදිම් මහරජ तो අංගුල් මල්ලූ කෙහෙ බාසිවරු හැඳ පෙරව පැවිජිව පනීවා ඇ පෞකමින් විරවිතව විරතව එක් වෙලෙ වලඳ බඹසරවස් රැකැ සිල්වත්වැ කලන දහම් පුරා වසන්න හු දිහිටිනම් දිටිහි නම් ඔහුට කුමක් කෙරෙහි බදාළහ. ැන් ඒවෙලා වෙදී කොසරජතුමා හනවා ස පුදුරජාණන් වන්ත යනවාපුදේ දැන් ඔබ මොකක්නනිසා යනෙ කෙල වබස හේතුව කියෙනනමන මේ අගුල්මල් කියෙන හොාල්ලන්න යන්න කෙ ව දවහන්දර කියෙනවා. ඔබ හදිසිරි මන මෙහෙම දැක්කුත්. හොද ඇසේ කල ඉඳින් මහරජත අගුල්මල්හ කෙහෙ බහ ඒකැනක් කෙස් මුඩු කරලා සිවරු හැඳපුොරවා පැවිජීව පණනිවා පැවිදිබීමට පැමිණ. පෞකමෙන් විරව විලතවෑ එ පවුකම්බලින් ඇත්තවෙලා එක්වෙලේ වලදා එක්වේලක් පමලක් අද බබසර වස්රැක. සිල්වත් කලනදම් පුරාබසන්න හු දිටී නම් උනටකුමක් කරන්න දෙ කියලා හවා ඒක ඇන්නේ මේ ධර්මයටට අනුව වහන්සක කරමින් බඹසරව හැසරීමින් සිිල්වත් විදිට කල්ල්‍යාන ධර්ම පුරමයි ඉන්න කෙනක් විසිර හිටියොත් හස කද කරන්නක හනවා මේ රජතුමාගේ හන්නේ වහන්සේ. අදාහ වහන්සේ ඇ උන්වදම්හ ඇ උන්වදම කෙනගේ බල කෙටි වැකනපතේ අපි උට වඳනවා අපි උන්වහන්සයට වදිනවා දුට කල උනස්නය නැගෙම්හ හිදනා අසුන්දෙම්හ දැක්කොත් අපි ඉන්න ආසනුව නැකෙනනවාඒ ඒවගේම මේ ආසන පනවනවා ඔබහන්සයට කරන පුද සත්කාර සියල්ල උන්වහන්සේර කරනවා කියලා බනටින් සත්තර පසයෙන් උපස්ථාන කෙරෙම් හයිකි සත්්‍යයව පසයෙන් උපස්ථාන කරනවානේ වර පිඩපාදන අප පිඩපාත ගිලාන ප්‍රත්්‍යාධී වශයතයන මෙනිනමි සවපසයෙන් සංග්‍රහ කරනවා වහන්සර කරන හමදේ න්දර කරවා කර දදී. ය කියා තබා බුදු ඔහුගේ උපනිශ්‍රය බලඌ ඇර පැවිචි කලාබූහ නම් යහය ඒ සිද්තාා බුදු පිරික්ෂනු සඳහා වහන්සේ ඒ දුසිල් පවිත් හට මෙබදුසීල සංගමය කොහි වෙද කිය ඕ එසන් යානවා ද බුදුහහාමුතුරන්ගහන නැවත ප්‍රශසයන් මුදුරන ඒගේ පවිිටු අධර්මිස්තේක්ට මේ වගේ සීල සම්පත්තියක් පුරණ තරන් පිනක්කොයෙන්ද කියලා හනෝ. බලන්නක මොද වෙන්න කියහි අංගුල් මල් මහතෙරෙහු බුදුනට නොදුරතන්නේ වැඩහුන්නහ බුදුහු දක්ුණට නත නගා මහරජ මේ අගුල් මලයි වදාල ඕ ඒ වෙලායමොතේ ඒදැන් කලින් මේ කිම කෙනක් අංගුලිමාල පේන සැස් වෙන එරුදි ප්‍රාතිහාරයකින් හැමෝටම නොපෙන විදිහට තමයි හිටිය. එඒලාේ ොහොත පුදේ පාර්තනයක් කරන නවත පේන සලස්සන්න කියලා එරයි දකුණුවත දෙක් කල කියෙනවා ඉන්න අංගුි මාන තෙරන්හසේ තමයි කියලා කියනවාඒසඳ කොසුල්ට ජැබිය පත් වැැබේ උලාගේ තිබු මහජනය ෝබිය පත්ත හඩු පල යිශල කොස දුර ඉතර පන සලැස්ව කියලක් කියෙනවා එමන ඇති කසරට ඉතර පේන සලස්ස නත් එතිර ව කවදන් කද කලින් කලින් වතාව මුල මුල් වතාවයි කටය නොබෙන නෑකවර හැමෝම දකිනවා. ඒ පල නුවර වැදැ දොරපියාලා අංගුළුගෙන අටල්ලට නැගී බලමින් සිටියයා හු අගුල්මල් සොර රජමා කරාඒ යනු දැන පළමු අවුදු දෙවරම් හිුන්න්නේ රජුගත ඇපි පලා ආවාමෝ දිවිලඳු මයිකීහු බුදුහු රජ හට බය උපන් බව දැන නොබව මහරජ නො බව මහරජ මෙ දැන් කහිමිය කුදු දිවින්නො ගලවයි. මොහෝ කෙරෙන් තට බය නැති වදාලු. ඕ දැම්මකත කියන්නේ ඒසද කොසරජ බිය පත කොරජවා බයට පත් වන බයට පත්තල අර පරණ දෙවල් හැමදේ මතාව රතක්කනව බියෙන් වෙව්ල අනකදත් තිබූ මහරජියයෝ බියට පත්වැ කඩු පළංග දමාපියා ඒඒ දසාහිහි පලා නුවර වැද දොරපයාලා අගුලුගෙන අටල්ලට නැගී එකනේ උස්ථානව නැගල සිටියාවේ අප මිනිස්ුව හෙටමට ද පවි දිය මුදුරජාන්ම රජ විතර දෙැන ගනිමි සද වන්නේ ොමද අංගුල් මානසොර ජමහා මාකර ඒ යනු දැක පළමු අවුදු දෙවරම් හි හුන්නේ රජු ගත්ත ඇි පලාආවමෝයි දිව ලදුම් හයි ක හුයි මිනිස්සු කියන්න පුළන් රජතුමා එක් සටන් කරලා අපි 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 දිවිගලාවාගෙනවා බුදුහු රජහට බය උපන් බව දැන හරිද පුදුජාණන් වහන්ස බෙන් මේ මේ සියල් දකිනවනේ පුතේ හිතින් උුණහසට පේනවානේ එනිසා රජතුමාගේ මේ බයපක්ෂපාති භාවය දැන ගෙන පුතේ නොබව මහරජ නොබව මහ රජ මේ දැන් කිහිබියකුදු දිවි නොගලවයි මේ පුද්ගලය මේ භික්‍ෂූන් වහස දැන් කූම්බියෙකුටත් කුරා කූම්ඹියෙකුටත් හානියක් සිද්ධ කර න්නේෑ. ඔහු කෙරෙන් තාහට බය නැති වදාළව ඔහු කෙරෙන් ඔබට බයක් වෙන දෙයක් නෑ කියලා ප්‍රකාශයට පත් කලා. බුදුන් මෙසේ වදාරත්ම රජහට බයසන්හින රජ අංන්හින කලා ගැ සිදු නමුතේ බුදු බුදුරජාණන්හන්සේම කියන කොටම රජතුමාට බයසන්තිදි රගිය මහතරුන් කරා එලබැ වහන්සේ අගුල්මල් දෑයෑ හෝ ඒ කියීය එසේ ය මහරජයි කීය රජ පැවිජියනට දරුණු කැමින් ලදනම් කියනු නොේදයි මව ෝ දැවර මේ කලින් පුත්තත්වේ නිසාස භාාව නිසා එකවාල අගොල්මල්තරන් වහන්සේ කියන එක කියාගන්න බැරිතත්තක හිටියයන්ගේ ගොත් විසින් බැවහර කරනු මැනවයි සිතා වහන්සේ තොපපියයේ කවර මව් කවරයි පිරිිවිත. මහරජ මාපිය භර්ගනම් බ්‍රාහ්මණය මව්මන්තාන නම් බ්‍රහ්මණීයයි කීහු. වහන්සේ අපේ වත්හිමියෝ භර්ගයෝ මන්ත්‍රාණය පුච්‍රෝ සස්නයේ අභිරතවෙත්වයි මම් සතර පසයෙන් උපස්ථාන කරෙන්ම් වයි කී. අර ප්‍රරතිවිච්ච නම ප්‍රකාශ කරන්න පත් කරන්නට ඇතිබිච්ට අක මැත්තපුතේ. අංගොලිමාලා තෙරුන් වහන්සේ කියන අප අද අංගුලිමාල පිරිත කෙනෙ කහනොනි පුතේ ඒයංගුලිමමාල තෙරන් වහන්සේ කියන නම ප්‍රකාශයට පත්්චාන අකැතුුණනමොේ ඒදාවිාල රුණු නමක් භික්‍ෂන් වහන්සේකනකට ගැප ැතිනිසා අමධතාත්ත කවුති කියල හොට පසපුතේ අම තාතක නම් දෙකම එකතු කලපුදේ බන් හට ලස මක්තිවාන මන්තානනි පපුත්චනේ ර්ගයෝ මන්තානිපපුත්‍රය කියල තමයි නම බන් එම කියලා ම උන්හන්සර උපසේෙන් උපස්ථා කරනවාකෙන ද ජාවාන්ත කියමින් මේ බඩ බන්ධ සලුව ඇරගෙන මහතෙරුන් පාමුල තිබීය ඕ බඩ බඳධ සරුව ගැන මේ ඉනට බඳපුර එදරාගෙන භික්ෂූන් වහන්සේගේ දෙපාමුල එලුව මහතෙරහු තමන් තෙලෙස් ජුත්තංග සමාදන්ව තෙලෙස්තු සංග කියෙන දදුතන්ග දාහතුනක්තින ෙස් කියන දාතුුණනයි මේ මේ ඕ දුටංගට හදුනක් ඒ දුතංග සමාදන් වෙලා දුටංග කියෙන කියන්නේ සාමාන්‍යින් ඔය දුෂ්කරවෘථ සස් මේ සමාදංවීමක්. ඒඒ දෂ්කරබෘත සමාදන් වෙලා තමයි උන්නාන්සේට. පහුල් සෙවුරු පොරෝණෙන් මහරජ තුන්සිවුරු සැපිරෑ ඇතිී කීහ. බුදුන් කරායලඹ වැඳ එකත් පස් වැහිද ආස්ටර්ර්ය වහන්සේ අත්භූතය වහන්සේ යම්තාක් අදාන් සතුන් දමනදෑය අශන්ත සතුන් සංහිදුවන දෑය නොපිරිනිවි සතුන් කෙලෙස් පිරිනිවනින් නිවන දෑය වහන්සේ ඇපි දඩිය නුදු සැති නුදු සතුන් දමන්නට නොහැක්කම්. වහන්සේ සතුන් නොදන් යෙන්ම නොසැතින්ම දමන දෑයෑ වහන්සේ ඇපිියම් බොහෝ කාර්ය ඇත් තම්මයිකි. කල් දැන මහරජයි වදාලහැ. රජබුදුන් වැද පදැක් පැදකුණු කොටගිය. දැමකදව තිද ඉතින් සිද්ධුවන පපුතේ අර දෝතාන්ක සමාධනම්නාට පස පුතේ මේ හුල් සවරුගේ මේ මොනාදමී වස්සාපරන සාමාන්‍යින්. අන භක්ෂූන් වහන්සේ සා න තුන්තිීර විතරයි පාච්චි කන්නේ ඒ තුන්තර තරක්ම පාච්චි කරන්න කියලා ඒ කරපු ප්‍රකාශය ඇතුළෙම උන්වහන්සේගේ තියන අර උන්වහන්සේ සතුව පැපති මහාමී ගුණංග සල්ප ප්‍රමාණයක් පොතේ එලි දරව වෙනවා. එත්තෙදදා මේ කියන්න පොත පුදු රජ කලායම වැැඳ එකස් පස්ස රජමා රජතුමාගේ හිල්ලා බුදුරජාණ වහන්සේ කාර කියල බැඳලා මේ හින්ද ආස්කරයක පුදුම වෙනවාන के ත राටිමාට හරි පුදුමයින वहහන්ස से අजभूत है හරිම विश्්මය जाනකई හිතා ගන්නත් බෑ वहන්ස යම්ता අදාත සතුන් දමනය है මේ भी ධर में නොදැමුණු සතුන් ඕන තර දමනය කළද නො हिත් මේ වගේ आස්චරයක් අර ඒ වගේ අන්නේ වගේ මේ නොहििकमुුණ नොසසිंदवा सा රවती වා නොहििकුණवा है हिක්मෝ ල වා හරි කෙලෙස් පිරිච්චයි ඒ කෙලෙස්වලින් මගෑඇරලා යහපත් ප්‍රතිපත්තින්ට එළමල තියෙනවා මේ හැමජයකදීම මේසා විශාල පුදුමයක් මේසා විශාල ආශ්චර්යක් සිද්ධ වෙලා නෑ කියලා ඔන්න මේ බුදුන් බුදුරජාණ වන්සේ වැදල ප්‍රදක්ෂනා කරල වටයක් ගීල මේ කොදුරජතුමා එතනින් යන්න යනෝ. මහතෙරුන් කුලගම් සිගන්නට ගිය කල මිනිස්සු ඔවුන් දැකවෙවුලත්මය පලත්මය. දුර පියාලත්මෑ ඇතැම්ම අගුල්මල් නම අසමින් පලාවලට හෝ අදට ඕ දැන් ඔයට පස්සෙපුතේ දැන් දෙවරම් පෙහිරට යනවන පඩිනවනේ ුදුජාන් වහන්සේ සමඟ වඋවහන්සට පස්ස මේ පින්ට පාති වැඩියට පසපුතේ මහා මහතුරුන් කුල ගම් මේ කියැන මේ ගම්නියම් ගම්වලටි කියල්ල සිගන්නට කියල නත පිඩු සිගහ වඩිට සිංහ කනව කියනක අගරන පිඩු සිංහ වඩින්ට කියියල් පස්සෙද මේ භික්ෂූ වහන්සේ මේ මහරත වහසේ දැක්කට පස්සෙදී වෙවුල අන්න පටන් ගත්තා හඬද ඒම සමහර මිනිස්සුමේ අමහාලා අර පෙර පරිද්දෙන්ම ගිහිල්ල කැලෑවලටම වැදිලා බොහොම බයි වෙවුලන්න පටන් ගත. ගෙට වැද දුරපියාලා අගුලු හෝ ගන්ති පලා නොයා හෙන්න්නාහු පිට් පෑසිතුති. මහතර සැරලුවක් හබදු කෙනෙසක් බතුදු නොලැවෙති. අහරිින් කලාාන්ත වෙති. අහර නොලබන්නාහු නුවර නම් සර්ව සාධාරණයයි නෝරට වදිදී. යම් දුරකින් වන්හුද එහි මිනිස්සු අගුල්මල් අයයි කල දහස් බිඳමින් පලත්. එක් දවසක් අගුල්මල් මහතෙරහු පෙරවරුපාසිවුරු ගෙන සැවැත් නුවර වැද සපදන් සැරිවන බැවින් ගෙපිලිවලින් කෙනෙසි අහරසිං ගන්නාහු මූට ධර්භවැ නොවැදිය හෙන මාගමක දැකකරුණායෙන් කම්පිට වූහෝ හරේ දැ මුලටමන් කෑ පෑදිකව නම්මුේ මුලට කිති වෙන්න මේ එහෙම ගයා ගහම කිසිම තැනක කවද මේ සහරතැංවලදී. වන්වහන්සේට අධන ලැබුනෑ කලන්තය හැදනා ඒම අය දානය ප්‍රතික්ෂේප කරා ගැන මේ භික්ෂූන් වහන්සේට මහරතන් වහන්සේට ධානය කොතනතිවත් ලැබුෑ වහසේ කරලද පාපකර්ම පඩිසන්තතිෙන සභාවය පිළිබඳවතනපුතාවට පේන දන්න. හරිද ඉතිං ඒ ඒ නිසාමය පතේ දැන් ඔන්න ඔහොම ඉන්නකොට පපුතේ එක්තරා දවසක පොතේ එක් දවසක් අගුල්මල් මහතරහු පෙරවරු පාසිවරුගෙන පෙවරුකාර පාසි රු පිළිවලාගෙන සැවැත්නුවර වැද සපදන්න සැරි. ඒක ඇනම පිුසි වැඩීම පිණිස ගමන් කරන වෙලා වැද. බැවින්ග පිළි වලින් කනෙසි අහර සිංගන්න හු ඒක ඇන්නේ ගේයින්ගේට ගිහිල්ල පිනු සිකා වටන වෙලායි මූඩ ගර්භව නොවැදිය හෙන මාගමක ැ ඒකන්නේ ගර්බනී කාන්තාවක් තමන්ගේ ප්‍රසූතිය සබහග දර ප්‍රසූත කරන්න බැරුව මූඩ ගර්ප කියල කියෙ ගර්බනි කාන්තාව මාගම කියල කියනපතිේ කාන්තාව කිය ගර්බනී කාන්තාවක් දැක කරුණාය කරුණාව පහල වෙලා කම්පිත වුනෝහුන් පෙර එකක් හු උුණු දහසක් මිනිසුන් මරන්නට එක දවසකොද කොළුණු තිසේ උපන්නේත් පැවිජි බලයෙන් උපන් හරිද පෙර දැම්මේ. මිස්ත්‍රු මරන්න කලින් උන්වහන්සේගේ සභාවයක්ත් ඒවගේම පැවිදිවීමෙන් පස්සේ කටයු කරපු ස්වභාවයක්ත් පිළිබඳව සිහිපත් කරමින් පොදේ ප්‍රාර්ථනයක් කරනවා. ඔවුන් පෙර එකක්කු උුණු දහසක් මිනිසුන්ු මරන්නාට එක දවසකුදු කුළුණුත් කිසේ උපන්යත් පැවිජි බලයෙන් උපන්. එකල් හි අංගුල්මල් මහතෙරු අහාර කිස කොට බුදුන් කරා එලබැ වැද එකත් පස් වැැහින්ද වහන්සේ. ඇැත් නොරැ කෙනෙසි හර සිංගනුවෙන් මෝට ධර්භ මාගමක දිටිමි ඇය විදුුනාාදුක් මට නුරු සී කීහ. එසේ බැවින් තෝ ඇයකාරාගොස් ම උපන්තැන් පටන් ගෙන දැන සතක් වු දිවි නොගැලවී නම් එසසි ටිට දූ ගබටද සෙත් වෙවයි සස්කරයි වදදාම්. . බුදදු දදුල ගේ කිය ප්‍රකාශචකන බදු හගරනේ මෙන මෙහෙමදයක් වුණා මෙම මාතු ගාමයක හිටිය තමන්ගේ. මේ ප්‍රසූතිය වේදනාවෙන් දරාගෙන ඒවලාද ම උපන් තැනයිඉදලා ම එතැට කිහිල්ලා ඇ කෙරේ අනුකම්පාවෙන් මං උපන් තැනඉඳලා යම්කිසි මේ කරන්නාවූ සත්‍යක්‍රයා බලමහිමෙන් කලාවූ යහපත් ක්‍රියාවල බලමහිමෙන් ඇඩ සතක් වේවාගේ ප්‍රාර්ථනා කලා කියලා හඳහන් කලා. වහන්සේ හේ මටමුසවාවේ. මා විසින් බොහුසත්තුු දැනෑ මරනලා දහයි කීහු. අංගුලිමාලය හේ තාගිහි මිනිස් කළෑ. මිනිස් සුනම් සතුන් මරණු ආදී කෙරෙති දැන් තට ආයනම් ජාජයක් ඇති එසේ බැවින් තෝමා උපන්තැන් පටන් ගෙනය ඒ කියන තැන කුකුස් ඇති බිහිනම් ආර්ය ජාතිය උපන් තැන් පටන් ගෙනයයි කියයානගාය වූහු. ඕ දැන් කෙනෙක් න රම උපන් පටන් කෙල දැ දැ රහතන් වහන්සේ කෙක්න එක පැහදිලි කන දු හ දු හ ස්සනට මොකද පහැදිලි කිරීම. දැන් සාමාන්‍යෙන් කෙස් පිරනු අනුසේෝනේ සාමාන්‍යෙන් මේ සාමාන්‍ය ජනතාව නමුත් මෙතන උපන් පටන් උපන්දා පටන් කියල කියන්නේ උන්වහන්සේ මේ රහත්වෙච්ච දෙකන පැවිදි වෙච්ච දවසඳලා. එදා තමයි උපද. ඒ ඒත්යන් ඉඳලා මේ දක්වා යම් දෙයක් නොකලා නම් යම් යම් යහප කළ කරගද යහපත් ක්‍රියාවල බලමහිමෙන් තමයි මේ සිද්ධේ සිද් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෑදිරිි කළලා දෙනවා. මහටෙරෙහු මැනවහන්සේ ඒයට ගොස් තමන්සස්කොට සෙට් කරන්නට ආපරිදිකයායිය වූහු. මිනිසු වටා ජවනිකා බැඳැ මහතෙරණට ජවනිකායෙන් පිටතැ පුටුවක් තුබූ. මහත්තේරහු එහි වැඩහින්ද. ම ආර්ජාතීන් උපන්තැන් පටන්ගෙන දැන සතකුදිවි නොගලවී නම් සසිින් චිට දූ ගබටද සිෙත්වෙයි සස් කළ. ඕ ඒ ගැන ප්‍රාර්ථනා කලා. දැන් බුදුරජාණන් වහන්සේට මේ ප්‍රකාශය කරලා බදුරාහන්සේ ප්‍රකාශයක් දෙනවානේ මෙ මේවි දිර ප්‍රාර්ථනා කරන්න කියලා. පත කියල කියන්නේ පැවිදි වේච දවසිදලලාමං යම් කිසි විදියකින් කලා වූ යහපත් ක්‍රියාවල බලමහිමෙන් මේ කාන්තාවට සෙත්වේ වයි සස් කළ සස් කලා කිය කියෙන පාර්ථනා කරා අන්නේ පාර්ථනාය බලමහිමින් තමයි යහපත් දරු ප්‍රසෘතියක් වදන්න කියනකතම තන කඳාන් කරන්න ඒ එවෙලා ඇද ගිහිල්ල කියෙනව මෙහෙම මේ කාන්තාවට සෙත් පාර්ථනා කරන්න තම යේ වෙලා අදපතේ වටතිර ඇද ක්ෂූන් වහන්සේට තිරෙන් එපිට පොටුවක් තියන ධර්මාසනයක් පනවල ඒ කටයුතු කර ඉට පස තමයි වවහන්සේ මේම පාර්ථනාවක් කරම් තෙපුල් හා සමඟ ඩබරායෙන් ගුලුදයක්සයින් දරුණෙක් මිනි දෙපිත් මවුනටසිෙත්වී මහතෙරුන් හිද සස්කළ තන්නේ පිළක් කළහ මූඩ ගර්භ වූ තිරිසන් ගත්ය සත්තුදු ඇර එහි හෝවති එවිගසමෑසුවේෙන් බරමු සිති ඩබරයන් කල කියන පපුතේ මේ දියගෙන යන භාජනයක් වගේ හැරිද දියගෙන ගන භාජනයක් වගේ ිතර සදය උපමාවකති භාෂාවක් ඒ දරු ැබ එලියට ආපු විදිිය බොහොම වේදනාවකින් තොරව ඩබරායන් කෙළ කියන්නේ දියගෙන යන භාජනයක් වගේ හරියට මේ වතුර කලයක් එලියට ගත්ත වගේ මේ දරුවා එලියට ආවා කියනක තමයි මේ ඒ ඒ සත්‍යයක් ක්‍රියාව සස්කරා කල ගැන සත්‍යයක් ක්‍රියාව තුලින් ඒදේ සිද්ධ වුණා ඒ ඒ කාතාවට සිදුවෙච්ච මේ එතෙක් තිබුණු අපහස්සා සියල්ල මගෑරලගල්ලා යහපත් දස් දරු ප්‍රසෘතියක් වැදවා කෙනෙක තමයි මෙතෙදී හඳහන් ජමක් දුර්බලද ගෙන එන්නට නොහැකිද ඇයට පිළ දෙවිදිිය ඇර හිස ඔත් කල එකනෙහිව බරමුසී සෙසුරෝගද සංහිඳි ඒ ඒ වෙලාවෙදී ඇයට තිබිටු වෙනත් වෙනත් රෝග පවා සත්‍යක්‍රියාවහි ප්‍රබල භාාවයකොය දන හිතේ රුදාව ඒතිබිච්ච මේ ඇවිදීමේ අපාහස්තාම සියල්ල හොේ ඒ කාන්තෙන්ම ස්වාත හැරුණාගෙනකමයි සඳහ අපසිටුනා පෙළහරයි.කිම හෝ බුදුහු මහතෙරුන් ලබා වෙදකම් කරවූවා වෙති හෝ යත් එස නොවයි කිසේයත් මහතෙරුන් දැක මිනිස්සුභාපලති. ඔහු කෙනෙසි අහරනු ලදින් ලාාන්තව මහනුවම් කරන්නට නොනිස්නහ. නොනිසහ මෙසෙවන්නාහා දැන් අගුල් මල් මහතෙරහු මෙචත්‍රිත් පිළලදිින් සස්කොට මිනිස්නට සෙත් කරෙති මිනිසු මහතෙරුන් නොබා එලැබියටි වෙති. එකල්ලි අහරිින් කලාන්ත නොවැ මහනුවම් කරන්නට නිසිවිත්. එයින් බුදුහු ඔවුන් කෙරේ අනුග්‍රහයිෙන් සත්‍යක්‍රයා කැරැවූහු. සස්කොට සෙත්කරනු වෙද්දම් නොවේ. මහතෙරුන් මහනුවම් කෙරෙමි කමටහන්ගෙන උන් කල්ලි අට වියහි මිනිසුන් මැරු තැන්මෑ පහලවෙයි. වහන්සේ දුගීමි බොහොදරු බිලිඳුන් ඇත්තෙමි. මට දිවි දෙවයි මරණැබියෙන් වලප්නාා පරිදිදු අත්පා සපන පරිදිදු අපාතේත් ආපාතයට එයි. ඔහු වෙපලිසර ඇතිවැ හුන් තැනින් නැගී යෙති. එයින් බුදු ඔවුනට ඒ ජාතය අබ්බෝ හාරිකොට අබ රික කළි ැනපතේ අත හැර අත්ත හැර දැමිය යුතු කියන දහස කියන්නේ මේසා විශාල දේවල් දැන් ඔය මුළු රටේම ප්‍රසිද්ධ වනාා දැන්මා මේ මහතරුන් වහන්සේ මෙහෙම මිනිස්සුන්ට මිනිසුන්ගේ දුකේදති සත්‍යක්‍රා බලම හිමින් මිනිස්සු සුවපත් කරනවා කියල ්‍රචලිත වෙනවා ඒ ප්‍රකලිතවීමෙන් පස්සේදී උන්වහන්සේට නිරන්තරෙන් ධනය ලබෙන පටන්ගන්නවා ඒ දාන ලැබිමන්නනි සවන්හන්සේ ්‍රන්තයට ප්‍රතිීම ආදී වශයන්නේ දේල් සිදවෙනින.ඒ බොහොම ඒ බුදුරජාණ වහන්සේ පවා ඒ ඒ කටයතුවලදදි උන්හන්සේගේම සත්‍යයක්ක්‍රියාවෙන්ෙන් ප්‍රාර්ථනා සිද්ගනවා මෙවැනි දැ කලින් දේවල්ල තෑරල්ලා වෙච්ච සිද්ධි සියල්ල ෑරල උන්හන්සක නවත මේ යතාතත්වයට පත්වන්නට. එස වන්නා හා මේ විදර්ශනා වඩාරාත් බෞගන්නේ. පැවිජිබූ තැන් මුල්කොට ආර්ජාතීන් සත්‍යක්‍රියා කරවූහු. එකල්ලි අගුල්මල් මහතෙරුහු නොපමාවෑ මහනුවම් කොට රාත්බූහ මහතෙරුන් කෙනෙසි අහරසිංගන්නට නුවරවන් කල්ලි කපුටු බලු ආදී නිෙරණා සඳහා වටාහි සනක් පමණතන්නේ යම් කවර දිශාභාගේයකින් දමාළු දඩු පහන හකුරු අවුත් මහතෙරුන්ම වෙරහෙයි. ඔහු මහසම්සිින්දී ඇත දක්වා බුන් ඉසින් ලේභගුරුවමින් බුන් බුන් පා ඇතිවැෑ හිනෑ. හිරුණු සිවරු ඇතිවැැ බුදුන් කරාගියහැ බුදුහු ඔවුන් දැක බ්‍රාහ්මණය අධිවාසනා කරා බ්‍රාහ්මණය අධිවාසනා කරා යම් කමක්හුගේ විපාකෙන් සසර සිටියහොත් නොයෙක්වා දහස්සු වහස් නිරෑ පස්ස එකම් හුගේ විපා කනොත් අත්බැවැයි විඳහ ඒ වදාලෝ. මෙහි සජ්ජවන් සිච්චි කුසල් වැෑහෝ අකුසල් බෑහෝ උපන් පළමු ජවන්සිත්ම මේ අත්බැවැවිපාකදේ මේ අත්බැවැවිපාක දෙන්නට නො පොහොසත්වී නම් විපාක නොදෙන බවට පැමිණේ සත්වන ජවන් සිටින් අනතුරු අත් බැවැවිපාකදේ. අනතුරු අත්විපාක දෙන්නට නොපොහොසත්වී නම් වටලා වටාලා විපාක නොදෙන බවට පැමිණේ දෙදෙනා අතුරේ පස් ජවන්සිත් අනාගතයේ යම් කලෙක අවකාශල්ලද නම් එකල විපාකදේ සසර සිටනාතා කල් විපාක නොදන බවට නොපැමිණේ මේ කර්මයන්ගේ විභාග ධර්ම ප්‍රධීපිකා නම් මහාබෝජිවන්ස පරිකතායෙන් දන්නේය හේ බුද්ධ ධර්මය මේ බුද්ධ චරිතය මේ මහ තේරණට වූ කල අනතුරුව අත් බැවුදු අනාගතයේ යම් කලෙකැදු විපාක දෙන කර්මයෝරාත් මැගිින් කැඩුනහ මේ අත් බැ විපාක දෙන කර්ම වූ ක රාත් බවට පතානටද වේ.ද එතන්දී පැහදිි කරනවා පොතේ මෙතැදි වෙන්නේ ැ කෙනෙක් ද මේ කකාරනාවපතටම මුදධර්ම පන්ති පැහැදිිර කරලාද ක්‍රියාවක ප්‍රතිපාක ලැබෙන විදී තමයි ුදුරජාණ වන්සේ ඒ දේශනාවේ ඒ ගැඹුරු දශනාය සඳහන් කරන්නේ යම් කිසි පුද්ගලයෙක් කරන්න කලාවූ යම්කිසි පාපකාරී හෝ මේ සත්‍ය ක්‍රියා හෝ යම් යම් මේ හොඳ නාරක ක්‍රියාවන් ඒ ආත්මභාවයන් හිී පරිිසන්ධන විදිර උපාද්‍යේදනිය ට්ට දමේදනියය අපාපරියවේදනය හෝ හෝසි කියන කර්ම හතරබිබඳවතනයි පතේ මේ සරලවසයම පතදී බ්‍රාක්්මනෙක වලලා බ්‍රාක්්මණයක්ගේ සිද්ධියක් කලලා ඒ බ්‍රාක්්මණයම බොහොම සත්තුවන්ගේ යට සිදලා ඒ කරපු ඒ කර්මයත්තෙක් කරගෙන බොහම ලස්සට පැදිි කරන්නේ වානසට කොමද පැදිරිවාාතියන කරනාව කියලා. එයින් ඒවි. එකල්ලි අගුල්මල් මහතෙරහු රහෝ ගතවැ වැඩහිද පල සමවත් සුවවිද එයින් නැගී බුදුන් තමහට වහල් වූ සෙසිටා සොම් නස්වැ උදන් අනන්නාහු. දණ්ඩේ නේකේ දමයන්ති අංකුසේහි කසාහිජ අදන්ඩේන අසත්තේන අහන් දන්තොම් හිතාදිනම් යනාදී ගාතායින් බුදුන් ඇනෝහු. මෙසෙයින් බුදුහු තමන් පුරිස දම්මසාරජීවන බැවින් අගුල්මල් සොරහුදු ආධිශබ්දයෙන් ගත් සංකිච්චනම් හෙරපානන් අතවැසි පන්සේයක් සොරණුදු අතිමුත්තක නම් හෙරපාණන් අතවැසි පන්සේයක් ස්ොරණුදු කුන්්ඩන්ජනම් මහතරු අතවැසි පන්සේයක් සුරුණුදු කෙලදරුවන් කලකන්සුනු මහතරුන් අතවැසි නමසේයක් සුරුණුදු මේ නොේචසිිය ගණන් නොක් දහස් ගණන් සොරුන් දමා අමා මහනිවන් පැමිණවූහ. හගුල්මල් දමන නම් සත්වන පරිච්චේදය නමී.හරි හොදට පැසිලදී මෙතැන්දී ඒ අරකාලීින් පැදිරි කරපු කර්ම ධර්මනිසා ඒ කර්මධර්මයෙන් අත්මි දිලා ඒ සත්‍ය ක්‍රියා බලය නතන්ගේ ඒ කලා වූ පුුණ්්‍ය කර්මය බලමහිමෙන් කවුද අංගුලි මාල තෙරුන් වහන්සේ මහරතන් වහන්සේ කෙනෙක් බට පත්තනවා මහරාතන් වහන්සේ කෙනෙක් බට පත්වීමෙන් තමයි උන්වහන්සේ උදානවාංක්‍ය ප්‍රකාශ කරන්න මේ දන්ඩේනකේ දමයන්තිී කියන ගාථාව මේක සාමාන්‍යෙන් තාමයිනකං අහල නෑ නමුත් කියන්න බෑ අගුල්ලන්ගේ වහගේ කොයිතාක් ජුරට ඔගුල්ලන්ට මේ පහසුවක් සපයඇද කලා නමුත්පුතේ පුළුවන්න්නක ොඩක් මතකතියාගන්න එක වඩාත් වැදිිගත්පුතේ මේ අංකු සෙහි කසාහිච මේ වචන කියදි තවන්ට පැදිලිුනා යනධ ගාතායනු උදන්නනුහ ඒ අ තමන් වැරද්දකින් මිදිලා. අර වලාගැමින් මිදුරු සදක් වගේ නේද. තම වැරද්දකින් ඉදිලා මේ ඒ වැරද්‍යය ප්‍රත්්‍යක්්‍ය කොටගෙන නිවැරැද්දෙහි සත්‍යක්‍රිය කරන පුද්ගලයකොට දෙරන සැහැල්ලෝ හල්ලෝ පිළිබඳව තමයි ගාත සධානයන ඒවගේ බුදුජාන් වන්සේ තවත් මේ පුරුස දමසාර්ථී ගුණය ප්‍රකට කරන මේ වගේ භික්‍ෂූන් වහන්සේලා ආද වශයෙන් වූ ඒ සොර කණ්ඩායම් දමන කර පවාආකාර පිළිබඳව අවසාන චේදදි අඳහන්නනො ඔය අසාන චේදයක් එක්ක පුතේ මේ අංගුල්මල් දමනය නම් සත්්‍යන පරිච්චේද නිමවට පත්වෙන ඔන්න ඔය විදිහට තමයි මේ ගුලි ල කතාම හිතව පුතාලට ගොඩක් පහැදිිවෙන්න ඇති පෙර පැහැදිරි කරඩක් වඩා පැහැදිරි වෙන්න ඇති එතකොට පුතාලට පුුවනි මේ කතා සියල්ල අපි අර අපැහැදිලි මගේ හැරුම හැමතනක්ම තව ඉන්න වීඩකෝක්කරගෙන දෙවුණක ඉන්නවා සානුක ඉන්නවානේ මොකද ඉත පුිසිේන් ගොක් අඇන් වෙලා ිහින්ති නොක් එන්නේ විශ්ි දෙයක්ක්කද රටියන්න නොකද මේක අපි හරි සත්්භාවෙන් කරගෙනපු ක්‍රියාවලක් අවසානය දක්වා එතන සිං ජලාකරගන්න ඇතුව තා දෙන්නෙක් න විඩියෝ කරෙන මොකෝ මේ යහපත් විදිහට තමන්ගේ රාජකාරය කරගන්න කියලා බොහොම කාරුණික ආයාන්තනයක් කනගම පොතේ අද දවස අපි අපි පාඩම ගොඩාක් සාර්ථක අවසන් කලා කියලා හිතනවා මට සහමී මංගකුලන්ට අමාරු අපහසු හැමතනක්ම සරව කියල දුන්නා කෙලත් මට විස්වාසයි මොකදසිං ඔකුලට මේ හරහා ප්‍රශ්යක් ලිබෝත්තමයි ත් දැනෙන්නේ එතකොට යොකුලන්ට මේකෙද මුදුට පට හොයාගේට සමහට මංම මේ දාළ ප්‍රශ්දී ැති පහුගේ විාහ පශනත්තක සාකච්තාා කරනකොට තමන්ගේ වත් තවස්තරහාද බලාපොරොත්වෙන හැම සාර්ථක කටයුත්තක්ම අති සාර්ථ කයක සිස්ට කරගන්නට ශක්තිය දරීලා වෙන්න කියන ප්‍රාර්ථනා කරන ගමන් අප ආදරී සිහල පන්දිී අදට සමමුගෙනයමු නවත දවස කාමනතුරු ඔපසි යොලදිනාට ආයශභහෝ වේවා මිදුක් නිඩරෝගී හෙට දවසක් උදාාවේවා ආයිෝන්. Mm. <laughs>